අයිබෝන් සුබ දැසනක්. නව තාක්ෂණයට හුරු කිරීමත් තරම් මිනිසුට දේහැකි තයාගයක් නැහැ කියලා කියමනක් කියනවා. එහි සැබෑව විවරණය කරලා බලන්න නම් මදක් කල්පනා කළ බලන්න. නව තාක්ෂණය කියලා කියන්නේ කාර්යක්ෂමතාවය. කාර්යක්ෂමතාවයේ හරහා අපි බලාපොරොත්තු වන ප්‍රතිලාභය දෙගුණ තෙගුණ කරගන්න අපි කාටත් පුළුවන්කම තියෙනවා. ඒ නිසා නව තාක්ෂණයට චෝදනා කර කර ඉන්නේ නැතුව, නැතිනම් නව තාක්ෂණයට හුරු නොවි ඒ පැත බලන්නේවත් නැතුව ඒ මගහරින උත්සාහ කරනවට වඩා නව තාක්ෂණයත් එක්ක මුහු වෙන්න පුළුවන් දවස ආරම්භ වන තැන් සිට ඔබේ ජයග්‍රහණයේ ගමන වේගවත් වෙනවා. ඒ නිසා නව තාක්ෂණයට මුහුණ දෙන නව තාක්ෂණය ඔබේ නිර්මාණවලට, ඔබේ නිෂ්පාදනයට ඈඳා ගන්නා තරමට වඩාත් ඵලදායී ප්‍රතිඵල ලබා ගන්න ඔබට අවකාශය තිබෙනවා. එමනම් ඒ කාරණා සිහිපත් කරමින් අද අපි ඔබට ආරාධනා කරනවා එලෙස තමන්ගේ නිෂ්පාදනයට, තමන්ගේ නිර්මාණයට, තමන්ගේ ව්‍යාපාරයට තාක්ෂණය මුසු කරගෙන සාර්ථකව තමන්ගේ ව්‍යාපාර අරමුණ ජයග්‍රහණය කරන්නට යෙදුණු ව්‍යවසායකින් හඳුනා ගන්නට අදත් මේ ඇරයුම මේ ඉන්ඩස්ට්‍රී ටීවීහි රෂාව. අද රෂාව වැඩසටහනට අපි ආරාධනා කළා අප හඳුනාගත යුතුම දෛනික ජීවිතයේදී අපට වඩාත් වැදගත් වන නිෂ්පාදනයක් පිළිබඳව කතා කරන්න. ඒ නිෂ්පාදනය මොකක්ද? ඇත්තට මෙහි තිබෙන දෛනික අවස්ථාවේ මොකක්ද කියන කාරණේ පිළිබඳව වැඩසටහනේ ඉදිරියට ඔබට දැනගන්න අවස්ථාව උදා වේ. එතුමාගේ විශේෂත්වය තමයි ලෝකේ කාගේ තවදහනයට ලක්වන කාරණාවක් අලලා තමන්ගේ ව්‍යවසායකත්ව අදහසයට මුසු කරලා දේශීය වෙළඳපොළට දැඩි අවශ්‍යතාවයක්ව පවතින නිෂ්පාදනයක් හඳුන්වා දීම. මේ නිෂ්පාදනය හඳුන්වා දුන් එතුමා කවුද? එතුමාගේ ව්‍යාපාරය මොකක්ද කියලා අද අපි ඔබට කියනවා. අපි අද අපි වැඩසටහනට ආරාධනා කරේ එමිනන්ට් ඉන්ටර්නැෂනල් හි ජ්‍යෙෂ්ඨ කළමනාකරු මෙහෙයුම් මෙන්ම පුරෝගාමි සුනිල් ප්‍රේමදාස පෙරණ මහත්මය. අයිබෝන් සුබ දවසක් සුනිල්. අපේ මං පූර්වයේදීම සඳහන් කරේ අපි කාටත් දෛනිකව වූ අවශ්‍යතාවයක් පිරිමහ ගැනීම වෙනුවෙන් තමයි ඔබතුමාගේ නිෂ්පාදනය වෙළඳපොළට යොමු කරලා තියෙන්නේ. අපිට මූලිකව පැහැදිලි කරන්න සුනිල් මහත්මයා, එමිනන්ට් ඉන්ටර්නැෂනල් කියන ආයතනයේ ක්‍රියාත්මක වෙන්නේ කොයි වගේ අරමුණක් වෙනුවෙන්ද? බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නට. ඒ වගේම දැන් එමිනන්ට් ඉන්ටර්නැෂනල්, එමිනන්ට් කියන වචනෙම තියෙන උසස් කියන අදහස අපේ සමාජයට දෙන්න පුළුවන් උසස් දෙයක්, එහෙම නැත්නම් මූලික අවශ්‍යතාවලට සැපිරෙන අත්‍යවශ්‍යම දෙයක් තමයි අපි එමිනන්ට් ඉන්ටර්නැෂනල් ආයතනය හරහා සමාජයට දෙන්නේ. ඒකෙදි විශේෂයෙන් කියනවා අපි හැම කෙනාටම ජීවත් වෙන්න වාතය අවශ්‍යයි. වාතය කිව්වට පිරිසිදු වාතය අවශ්‍යයි. හැබැයි මේ වෙනකොට අපි හැම කෙනෙක්ම දන්නවා ලෝකේ කාර්මීකරණය නිසා වාතය අපිරිසිදු වෙලා මුළු ලෝකෙම කතා කරන්නේ පිරිසිදු වාතය ගැන. හැබැයි වාතය අපිරිසිදු වෙන්න ප්‍රධාන වශයෙන් බලපාලා තියෙන්නේ අපි එදිනෙදා පාවිච්චි කරන යන්ත්‍ර සූත්‍ර වලින්, එහෙම නැත්නම් වාහන වලින් පිටවෙන දුම වගේ. අපි එමිනන්ට් ඉන්ටර්නැෂනල් ආයතනයක් හැටියට වෙළඳපොළට හඳුන්ලා දෙන්නේ ෆොසිල ඉන්ධන දහනය නිසා ලෝකයට ඇති වෙලා තියෙන මේ අර්බුදකාරී තත්ත්වය, එහෙම නැත්නම් වායු දූෂණය කියන ගැටලුවට පිළිතුරක්. වාහනයකට පාවිච්චි කරන ඉන්ධන වලින්, එහෙම නැත්නම් ජෙනරේටරයකට දුම්රියට පාවිච්චි කරන ඉන්ධන වලින් බොහොම සුළු කොටසක් තමයි ඇත්තටම ශක්තිය හැටියට ඒ සඳහා වැය වෙන්නේ. ඉතුරු ටික දුම හැටියට, ශබ්දය හැටියට පරිසරයට එකතු වෙනවා. ඉතින් අපි ඒ ප්‍රමාණය අඩු කරලා ක්‍රියාකාරීත්වය වැඩි කරගන්න පුළුවන් විදිහේ, එහෙම නැත්නම් ක්‍රියාකාරී කොටස වැඩි කරලා අපතයම අඩු කරන, දුම අඩු කරන නිෂ්පාදනයක් තමයි වෙළඳපොළට ඉදිරිපත් කරලා තින්නේ. ඒ වගේම තවත් විශේෂයක් තියෙනවා එමිනන්ට් ආයතනය හරහා අපි සමාජයට දෙන්නේ යම් යම් ගැටලුවලට අප විසින් ලංකාවේම හදපු විසඳුම්. ඒක මම හිතන විශේෂයෙන් කිව යුතුයි. ඒ කියන්නේ දේශීය වෙළඳපොළට දේශීය නිෂ්පාදනයක්. මේව අපි ගොඩක් දුරට ප්‍රවර්ධනය කරන්න උත්සාහ කරන සම්මත. මේ කියන්නේ අපි පිට රටින් ගෙන්නන දෙයක් ඇතුලේ ඒකේ අපේ අනන්‍යතාවය නේ, අපේ නම නේ, අපේ විදේශ විනිමය අපිට මේ ඉතිරි කරගන්න විදිහක් නෑ, අපිට ඒක ආදායමක් සකස් කරගන්න විදිහක් නෑ, අපි හම්බ කරන හැම රුපියලක්ම වෙනත් රටකට අපිට දෙන්න බෑ. ඉතින් මේ හැම ප්‍රශ්නයකටම හොඳම විසඳුමක් තමයි දේශීය වෙළඳපොළට දේශීය නිෂ්පාදනයක් ඉදිරිපත් කරන කේ යති ඔබතුමා ජයග්‍රහකේ ගමන් මාර්ගයට අවතරණය වෙන එක. දැන් අපි සුනිල් මහත්මයා මේ ආයතන ගැන කිව්ව, නිෂ්පාදනයේ නම කිව්වනේ,
මේ නිෂ්පාදනය මේ වන විටත් වෙළඳපොළ තුළ ඔබට දකින්නත් ලැබෙනවා සහ මේ වන විටත් ඔබ මේ නිෂ්පාදනය පරිහරණය කරපු පාරිභෝගිකයෙක් වෙන්නත් පුළුවන්. අපි කියමු එම්සෝල් ගැන. ඔව්, එම්සෝල් හැටියට තමයි අපි අපේ නිෂ්පාදන වලට නම තියලා තින්නේ. එම්සෝල් කියන වචනේ හැදිලා තියෙන්නේ එමිෂන් කියන්නේ ගැටලුව, සෝල් කියන්නේ සොලූෂන්. එතකොට එමිෂන් වලට සොලූෂන් එකක් තමයි එම්සෝල් කියලා කියන්නේ. ඒක ප්‍රධාන වශයෙන්ම බලපාන අපිට දිනදා අවශ්‍ය වෙන වාහන පරිහරණයේදී. හැබැයි එතනින් එහාට අපිට ගිහිල්ලා දුම්රිය, විදුලි ජනක යන්ත්‍ර සහ කර්මාන්ත වලටත් අදාළ කරගන්න පුළුවන් විදිහේ නිෂ්පාදන කීපයක් අපේ තියෙනවා. එහෙනම් දැන් රේන්ජ් එකක්. රේන්ජ් එකක් තියෙනවා. මොකද ෆොසිල් ඉන්ධන නැත්නම් දියර ෆොසිල් ඉන්ධන තමයි අපි ඩීසල් පෙට්‍රල් හැටියට හඳුනාගන්නේ. ඒතර දියරමය ෆොසිල් ඉන්ධන පාවිච්චි කරන අවස්ථා ගණනාවක් තියෙනවා. මොකද ලෝකෙම බලශක්තිය රඳා පවතින්නේ තවමත් ඉන්ධන මත, දියර ඉන්ධන මත. එතෙන්දී ඩීසල්, පෙට්‍රල්, භූමි තෙල්, දැවි තෙල් කියලා හඳුන්වන්නේ බැර තෙල්, කියන්නේ ඩීසල් වලට වඩා ගණක මේ වැඩි තෙල්. ඒ හැම එකකටම පාවිච්චි කරලා කාර්යක්ෂමතාව තව 20%-25%කින් වැඩි කරගන්න පුළුවන් විදිහේ විසඳුම් තමයි අපි වෙළඳපොළට දෙන්නේ. අන්න ඒ නිසා තමයි වැඩසටහන ආරම්භයේදී මා ඔබට සිහිපත් කළේ ඔබට දෛනික ජීවිතයට වඩාත් වැදගත් වන නිෂ්පාදනයක් දැන් වෙළඳපොළේ එම්සෝල් නමින් තියෙනවා කියන කාරණේ. සාමාන්‍යයෙන් වාහනයක් පදවන්නේ නැති කෙනෙක් නැති තරම්නේ දැන්. හැබැයි ඒ වාහනේ පාවිච්චි කරන්න වැඩි අවධානය යොමු කරලා වැඩ කරන පිරිසනේ බහුතරයක් අපේ රටේ මේ වෙලාවේ ජීවත් වෙන්නේ. කොහොමද ඉන්ධන ටික හරියට කළමනාකරණය කරගන්නේ? කොහොමද අර පරිසරයෙන් මේක පාවිච්චි කරගන්නේ? එහෙම හිතන කෙනෙකුට එම්සෝල් කියලා කියන්නේ හොඳ ප්‍රතිකාරයක්. මොකද ඔබේ වාහනේ යම් යම් ගැටලු තියෙනවා, නැත්තම් වාහනේ නිතර නඩත්තුවට යන සිද්ධ වෙනවා නම් තෙල්වල තියෙන මොනවාරි අහිතකර බලපෑමක් නිසා ඔන්න එම්සෝල් කියලා කියන්නේ ඔබට හොඳ විසඳුමක්. එතකොට මේ ඉන්ධන දහනයේදී වඩාත් කාර්යක්ෂමව සහ පරිසර හිතකාමී, ඔබ පරිසරයට ආදරය කරන කෙනෙක් හැටියට පරිසර හිතකාමීව මේ දේවල් ඔබ පාවිච්චි කරනවා නම්, භාවිතා කරනවා නම් එම්සෝල් කියලා කියන්නේ හොඳ ප්‍රතිකාරයක්. ඒක නිසා තමයි ආරම්භයේදීම අපි ඔබට මතක් කරේ දෛනිකව ඔබට වැදගත් වන නිෂ්පාදනය ගැන අපි කතා කරන්නේ කියලා. සුමත් බෑ, ඇයි එම්සෝල් වලට යොමු වෙන්න තීරණය කරන්නේ? ඇයි මේ වගේ දැන් ඔබ වෘත්තිය ගත්තහම ඔබ ඉංජිනේරුවරයෙක්. එතකොට මේ මෙහිම මාකට් එකකට මට අතපවන්න පුළුවන් කියන අදහස සංකල්පෙන්නේ කොයි කාලෙද? ඔව්, ඉංජිනේරුවෙක් හැටියට විශේෂයෙන්ම මගේ විශේෂඥතාව තියෙනවා නම් තියෙන්නේ එයා කන්ඩිෂනින් නැත්නම් වායු සමීකරණ පිළිබඳ. වායු සමීකරණ යන්ත්‍රයක් ගත්තාම මුලින්ම අපි ගන්න වාතය පිරිසිදු කරලා තමයි පාවිච්චි කරන්න, නැත්නම් සීතල කරන්නේ. ඒක නිසා තමයි එයා ෆිල්ටර් කියන කොටස තියෙන්නේ. ඒ වගේම අපි දන්නවා වාතයේ නොයෙකුත් සංඝටක තියෙනවා. ඔක්සිජන්, කාබන් ඩයොක්සයිඩ් සහ වෙනත් වායු වර්ග. සාමාන්‍යයෙන් ලෝකය නිර්මාණය වෙලා තියෙන්නේ ස්වභාවිකව හැම කෙනෙකුටම හොඳින් ජීවත් වෙන්න අවශ්‍ය පරිසරය තමයි වාතය තියෙන්නේ. හැබැයි මිනිස්කුන්ගේ ක්‍රියාකාරකම් නිසා ඒවා වෙනස් වෙලා පිරිසිදු වාතය හොයාගන්න බැරි තරම් කොළඹ සහ විශේෂයෙන්ම මේ දියුණු නගරවල එකක් ඒකට විශේෂයෙන් බලපාලා තියෙන්නේ වාහනවල දුමාරය. නවදින්නිය වගේ නගරවල ජනතාවට හුස්ම ගන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව වායු දූෂණය. වායු දූෂණයට බලපාන ප්‍රධානම හේතුව වාහනවලින් පිට වෙන දුම. ඊට වඩා වෙනත් බලපෑම් තියෙනවා. ඒ කියන්නේ අතරම දූවිලි වගේ දේවලුත්. මේකත් ඍජුවම බලපාන එක කරුණක් තමයි වාතය අපිරිසිදුව වාහනවලින් පිට වෙන දුම. ඒකෙනොත් ඩීසල් තමයි බහුලව පාවිච්චි කරන්නේ ලොකු වාහන සඳහා. එතකොට ඩීසල් වලින් පිට වෙන දුම පෙට්‍රල් වලින් පිට වෙන දුමටත් වඩා හානිකරයි. ඒකට හේතුව ඩීසල් වල කාබන් අංශු ප්‍රමාණය වැඩි. ඒ හැම දෙයකටම උත්තරයක් හැටියට තමයි එම්සෝල් අපි හඳුන්ලා දෙන්නේ. එම්සෝල් හදන්න ගන්න අමුද්‍රව්‍ය වලින් 60%-70% විතරම ස්වභාවික අමුද්‍රව්‍ය පාවිච්චි කරන්න. ඒ තාක්ෂණය 100%ක්ම ලංකාවේ ඩෙවලොප් කරපු එකක්. දේශීය තාක්ෂණය. ඒක බටහිර තාක්ෂණයට වඩා වෙනස්. බටහිර තාක්ෂණයේදී ස්වභාවික දේවල් පාවිච්චි වෙන්නේ අඩුවෙන්. හොව ඇත්තම ස්වභාවික දේවල් පාවිච්චි වෙන්නේ නැති තරම්. මොකද අපේ වෙළඳපොළේ වෙනත් ඉන්ධන ප්‍රතිකාරක මේ වර්ගවලට කියන්නේ ඉන්ධන ප්‍රතිකාරක කියලා. කියන්නේ ඉන්ධන අපිට ලැබෙන විදියටම පාවිච්චි නොකර තව කාර්යක්ෂමතාව වැඩි කරගන්න හෝ
ඉන්දනවල තියෙන යම් යම් අඩුපාඩු සකස් කරගන්න පාවිච්චි කරන දෙයක් හරියන්නේ අපි මේ කප් එකක් වගේ. අපිට ඒ විදිහටම ස්වභාවිකව පෙනෙන්න බෑ. ඒ නිසා අපි සමහර විට මේ කප් එකක් දාලා පොඩ්ඩක් වෙනස් කරගන්නවා, පොඩ්ඩක් වැඩි දියුණු කරගන්න. ඒ වගේ තමයි සාමාන්‍ය ඉන්ධන පාවිච්චි කරපුවාම වාහනයක ලැබෙන කිලෝමීටර් වාහනයක නම් අපිට ලීටරයකින් ලැබෙන කිලෝමීටර් ගාන සහ ලැබෙන බලය ඔය දෙක වැඩි කරගන්න සහ වාහනේ එන්ජිමේ ධාවනය ස්මූත් කරගන්න, එහෙම නැත්නම් සුමට කරගන්න, ඒ සඳහා තමයි එම්සෝල් භාවිතා වෙන්නේ. මං ඉස්සෙල්ලා වගේ 100%ක්ම අපේ තාක්ෂණය. හැබැයි අපේ වෙළඳපොලේ තව වෙනත් රටවල් වලින් එන ආනයනය කරන මේ ඉන්ධන ප්‍රතිකාරක වර්ග තියෙනවා. හැබැයි ඉතාම සතුටින් කියන්න කැමති, මේ වෙනකොට දුම් පරීක්ෂණයකට ගිහිල්ලා ලංකාවේදී ගන්න පුළුවන් හොඳම ප්‍රතිඵලය පෙට්‍රල් නම් කාබන් මොනොක්සයිඩ් 0.00 කියන්නේ බිංදු තුනක් දක්වා, දශම ස්ථාන තුනක් දක්වා අඩු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම ඩීසල් වල සමහර විට ලෝකයේ තිබිය හැකි හොඳම දුම් පරීක්ෂණ වාර්තාව අපිට ලැබිලා තියෙනවා. ඒ ලෝකයේ තියෙන හොඳම වාහනයකට නෙවෙයි, සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන එදිනෙදා පාවිච්චි කරන වාහනයකට. ඒක කොච්චර වටිනවද මම මේ කල්පනා කරන සම්මත. ඒ කියන්නේ දේශීය නිෂ්පාදනයක් හැටියට ලෝකයේ අනෙක් ප්‍රබල නිෂ්පාදනත් එක්ක කරට කර තරඟ කරන්න පුළුවන් නිෂ්පාදනයක්. අනිත් එක 100%ක් දේශීය නිෂ්පාදනයක්. එන්ජිමේ ධාරිතාව වැඩි කරගන්න පුළුවන්. මොන හරි තමන් පාවිච්චි කරන ඉන්ධනවල යම් කිසි අඩුපාඩුවක් තියෙනවා නම් ඒක සකස් කරගන්න පුළුවන්. අපි වෙනදට පාවිච්චි කරනවට වඩා වැඩි දුරක් මේ එම්සෝල් පාවිච්චි කරලා ඔබේ වාහනේ ධාවනය කරන්න පුළුවන් නම් වෙන, ඒ කියන්නේ මේක අහගෙන ඉන්න කෙනෙක් මේ නිෂ්පාදනය භාවිතා නොකරන්නේ නම් විතර ගැටලුවක් වෙනවා. මොකද මේ අද වගේ කාලෙක මේ තරම් සහයෝගයක් ලැබෙනවා කියලා කියන්නේ ඔබේ පොකට් එකට, ඔබේ මාසිකව ඔබ ලබන ආදායමට ඔබට වඩාත් හොඳ සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් නිෂ්පාදනයක්. ඒක නිසා මේ හරි වටිනවා මේ කාරණාව සහසුනවත් මේ ප්‍රයත්නය අතර දේශීය නිෂ්පාදකයෙක් හැටියට දේශීය තාක්ෂණය අංක එක බවට පරිවර්තනය කරගෙන ලෝක තර්කකාර නිෂ්පාදන වලට අභියෝගයක් කරන්න පුළුවන් මට්ටමට එම්සෝල් ඉස්සරහට ඇවිල්ලා තිනවා. මං පූර්වෙදි තව මේ සංකල්පය කොහොමද එන්නේ කියලා ඒ ප්‍රශ්නෙට උත්තරේ තාම ආවෙනේ. එක්තරා දුම් පරීක්ෂණ මධ්‍යස්ථානයක, කියන්නේ ජංගම දුම් පරීක්ෂණ මධ්‍යස්ථාන තියෙනවා ලංකාවේ, කියන්නේ කුඩා නගරවල ස්ථාපිත කරලා ලොකු එකක් මේ පවත්වාගෙන යෑමේ තේරුමක් නැහැ. මොකද ඒ නගරේ තියෙන වාහන ටිකයි. ඒ නිසා ආයතන දුම් පරීක්ෂණ ආයතන ප්‍රධාන වශයෙන් ලංකාවේ දෙකක් තියෙනවා. ඒ දෙගොල්ලන්ගෙම තියෙනවා ජංගම දුම් පරීක්ෂණ මධ්‍යස්ථාන. ඒගොල්ලෝ සතිය දවස්වල යම් යම් ස්ථානවලට ගිහිල්ලා ඒ දුම් පරීක්ෂණ කටයුතු කරන්නේ. ඉතින් එහෙම තැනකදී ඒගොල්ලන්ට අර ස්ථාවර තැනක තරම් මේ හයියකුත් නැහැ. කියන්නේ ගැටළු වලට මැදි වෙනවා වැඩි. එහෙම ස්ථානයක මැනේජර් කෙනෙක් හිටියා මගේ කළමනාකාරතුමෙක් මගේ යාළුවේ. එයා දවසක් මට කිව්වා මම අලුත් දේවල් කරන බව දන්නවා. දුම් පරීක්ෂණ මේ රස්සාව කරද්දී ලොකු ප්‍රශ්න වලට නෑ සමහර අවස්ථාවල දුම් පරීක්ෂණ ඒ ෆේල් වෙච්ච වාහනයක අයිතිකාරයා ඒ නගරේ ටිකක් එහෙම කමක් තියෙන කෙනෙක් හෝ එහෙම නැත්නම් ටිකක් මේ තදයක් නසරලව කිව්වත් එහෙම අවස්ථාවල ඇවිල්ලා තර්ජනය කරනවා කියලා මට මේක පාස් කළා. තව පැත්තකින් ගැටලුවක් තියෙනවා මේක කතා නොකර බැරි දෙයක්. සමහර අවස්ථාවල එක එක විවිධ වෙනත් උපක්‍රම මගින් මුදල් වලට දුම් පරීක්ෂණ වාර්තා ලබා දෙනවා කියලා චෝදනාවකුත් තියෙනවා. ඉතින් කල්මනාකරුවෙක් හැටියට ওই අවස්ථා දෙකටම යාට ගැටලුවක් තියෙනවා. ඒ නිසා එයා මේ වෙනකොට ජපානයේ ඉන්නේ. මේ ඉතින් එයා මට කිව්වා පුළුවන් නම් ඔක්කොම එකට දෙයක් කරමු කියලා. මම මාස 6ක් විතර සාමාන්‍ය රසායන විද්‍යාව කියන්නේ මගේ මේ පෙට් සබ්ජෙක්ට් එකක් වගේ. ඉතින් එක එක විදිහට මම පරීක්ෂණ කරලා 2015 මේ මාසේ වගේ තමයි මුල් පරීක්ෂණ කළේ. එයාට මං හදලා දුන්න මේ ඒ ද්‍රාවණය හුඟක් දුම වැඩි, සාමාන්‍ය මට්ටමට වඩා ගොඩාක් දුම වැඩි වාහනයක්. ඒක ඒ කාලේ හදාගන්න කියන්නේ නිවැරදි කරගන්න රුපියල් 50,000ක් විතර වගේ මුදලක් යන්න තිබුණා. ඉතින් වාහනේ අයිතිකාරත් බොහොම අසරණ වෙච්ච වෙලාවක්. ඒ වෙලාවටනේ අපි අනුන්ගේ විසඳුම් වලට මේ ඉඩ දෙන්නේ. ඔව්. ඉතින්
ගුණවත්ම කරගන්න බැරුවම තුන්වෙනි පාර්ශවයක උදව්වක් ගන්න බලාපොරොත්තු වෙන. ඉතින් ඒ වෙලාවේ කියන්නේ 2015 මේ මාසේ 26 වෙනිදා ගාල්ලේදී එහෙම වාහනයකට දැම්මා. අසාධ්‍යම රෝගියෙකුට දැන් ප්‍රතිකාර කරා. ප්‍රතිකාර කළා. ඉතින් වාහනේ ධාවනය කරලා පැය කමාරකට පස්සේ ඇවිල්ලා නැවත පරීක්ෂණය කරනකොට තිබුණ ගාණෙන් 4 එකකටත් වඩා අඩු වෙලා දුමු. එතකොට යා වාහනේ අයිතිකාරයාට සල්ලි ඉතුරුයි. ඔව්. දුම අඩුවෙන් මේ පිට වෙන නිසා අපිට පරිසරයට හොඳයි. ඒ වගේම අල්ලසෙන් දූෂණයෙන් තොරව හොඳ දුම් පරීක්ෂණ වාර්තාවක් ලබා දීම ගැන නිවැරදි. එයාට සතුටුකුත් තියෙනවා. කුමාරී හුඟක් හොඳින් ඒ දුම් පරීක්ෂණය පාස් වුණා. ඊට පස්සේ අපි එක තව අවුරුද්දක් එකම වාරක් විතර දිගින් දිගටම පරීක්ෂණ කරලා තමයි වෙළඳපොළට එන්න මට්ටමට අරගෙන. එසමට එදා වාහනේ අපි හිතුවක හදන්න දැම්මනම් මේක දුම් වැඩේ කියලා. එහෙමනම් වැරදි රෝග විනිශ්චයක් වුණා නම් සුනමන්තේ ආපහු වැඩි මුදලක් වියදම් කරන්න වෙනවා වාහනේ හදාගන්නත් ආපහු වතාවක්. ඉතින් ඒ වගේ ප්‍රශ්න ගොඩයි. එහෙම වෙන්න තිබ්බා. තිබ්බා. ඒක නිසා මේ ඊටම සුණු මුදලකට යැලපෙනම විසඳුමා මේ වෙලාවේ හම්බුණා. ඉතින් ඒක තමයි විසඳුමක්. ඒ කියන්නේ මේ වෙලාවේ එයාට වියදමක් ගියෙත් නැහැ. මේක අපේ පරීක්ෂණයක්. නොමිලේම සත්කාර ලැබුණා. එයාට සත්කාරය. සරුගත මේ දැන් මේ ව්‍යාපාරික ක්ෂේත්‍රයට එන්න කලින් ඔබතුමාගේ වෘත්තීය ජීවිතය කොහොමද සැකසීලා තිබුණේ? දැන් සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා උසස් අධ්‍යාපනයේ හදාරල ඉවරනාට පස්සේ ගොඩ දෙනෙකුගේ 80ක් 85ක් විතරම බලාපොරොත්තු වෙන ව්‍යාපාර ක්ෂේත්‍රයට එන්න නෙමෙයි ව්‍යවසායකත්වෙ නෙමෙයි ඔවුන්ගේ අදහස. ඩිග්‍රී එකක් එහෙම කරගත්තට පස්සේ එහෙනම් මොන හරි සුදුසුකම් තියෙන තමන්ගේ සුදුසුකම් ගලපලා කොහේ හරි රැකියාවක් සඳහා තමයි යොමු වෙන බොහෝ වෙලාවට බොහෝ දෙනාගේ කැමැත්ත තියෙන්නේ. ඔබතුමාගේ ජීවිතේ කොයි විදිහටද මේ ඔය උපාධියම සම්පූර්ණ කරලා පස්සේ ගැලපීලා? මම මුලින්ම කියන්න ඕන මට ඉංජිනේරු උපාධියක් නැහැ. නමුත් ඉංජිනේරු වෘත්තියේ ඉංජිනේරු සුසුකමක් තියෙනවා. ඒකෙදි මම ඇත්තටම ඉංජිනේරුවෙක් වෙන්න ආපු ගමනක් නෙවෙයි. මම ඉගෙන ගත්තේ වෛද්‍යවරයෙක් වෙන්න. නමුත් ලකුණු කීපයක අඩුපාඩුවත් එක්ක මට මම හැර මට උඩින් හිටපු ඔක්කොම විශ්වවිද්‍යාලෙට ගියා. දෙවෙනි අවුරුද්දේ මට කරන්න ලොකු බලාපොරොත්තුවක් තිබුණා. ඒ අතරතුර ඉංජිනේරු ආධුනික විශේෂ ආධුනික කියලා ඉතාම හොඳ මට්ටමේ, කියන්නේ සාමාන්‍යයෙන් ජර්මනි ඇමරිකාව වගේ රටවල් වල කරන ප්‍රතිපත්ති අනුව ඒ විදිහේ සැකසෙච්ච ඉංජිනේරු අධ්‍යාපන ක්‍රමයක් ලංකාවේ තිබුණා. ඒ වෙනකොට 1979 මම ඒ ගැන විශේෂයෙන් කතා කරන්නේ මොකද ඒක තිබුණා නම් හොඳයි කියලා. හොඳයි කියලා පැහැදිලිවම. ඒකද මග හැරෙන බොහෝ දරුවන්ට හොඳ අවස්ථාවක් හින්නේ වෙලා තියෙනවා. ඒව දැන් නැති ඒක නිසා. ඒක අවුරුදු 4ක ඉංජිනේරු පාඩමාලාවක් විශේෂ ආධුනික හැටියට අරගෙන එතෙන්දී අපිට අවුරුදු 2ක න්‍යායාත්මක පුහුණුවක් මොරටු විශ්වවිද්‍යාලනොත් පූර්ණ කාලීනව ලංකාවේ තිබිච්ච ඉහළම කර්මාන්ත ආයතනයක. ඒ ආයතනය සම්පූර්ණයෙන් අද ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් ඒ වගේ ආයතනයක තමයි අපේ පුහුණුව ලැබුණේ. ඉතින් ඒ නිසා ඒ කාලේ ඉගෙනගත්ත අපිත් එක්ක හිටපු සමකාලීනව ලංකාවේ ප්‍රධාන මාධ්‍ය ආයතනවල ඉංජිනේරු අංශවල ප්‍රධානී බවට පත් වුණා. ඉතින් මමත් ඊට අමතරව බාහිරව අපි එංගලන්ත විභාග කළා. ඒ විභාගත් එක්ක තමයි වෘත්තීය සුසුකම් ලැබෙන්නේ. එතකොට ඉංජිනේරෙක් හැටියට න්‍යායාත්මක පුහුණුවයි ප්‍රායෝගික පුහුණුවයි දෙකමත් එක්ක තමයි අපි ශිෂ්ටයට එන්නේ. ඉතින් ඒ නිසා අර න්‍යාය විතරක් දැනගෙන එන කෙනෙකුට වඩා සමාජයත් එක්ක ගැටීමෙන් ලැබෙන යම් අත්දැකීම් එක්ක තමයි වෘත්තීය පටන් ගන්නෙම. ඒ නිසා සමාජය පිළිබඳ තියෙන පොඩි ලිංගතුකමක් මම හිතන්නේ අනිත් අයට වඩා තියෙනවදෝ කියලා මට හිතෙනවා. ඒක අවශ්‍යයි. ඉතින් එහෙම තමයි මගේ වෘත්තීය සුසුම් තියෙන්නේ. හැබැයි ඊට අමතරව සොෆ්ට් ස්කිල්ස් කියන ඒවා එහෙම නැත්තම් අපේ ප්‍රධාන ධාරාවේ අධ්‍යාපනයට අමතරව විවිධ අනිත් අංශ පිළිබඳ සුසුකම් ලබා ගත්තා. කියන්නේ එකකම එල්ලා ඉන්න පෙළ මොනේ නෑ. තව දේවල් මර කියන්නේ සාමාන්‍යයෙන්
එක ගැටලුවක් දෙහා විවිධ කෝණවලින් බලන්න පුළුවන් මේ හැකියාවක් ඒ නිසා ලැබුණා. ඒ නිසා මම ඔබතුමිය අහපු ප්‍රශ්නයට තව පොඩි උත්තරයක්, يعني ඊට වඩා පුළුල්ල කියනවා නම්, ඔබතුමනි මම නව නිර්මාණකරුවෙක් වෙන්නේ ඇත්තටම මේ නිෂ්පාදනය නිසා නෙවෙයි. නව නිර්මාණකරුවෙක් වෙන්නේ හමුදා නිලධාරීන් බොහෝම කැපවීමෙන් කොළඹට ආරක්ෂාව සපයන්න උත්සාහ කරද්දිත් කොළඹ කොටුවේ මහබැංකුවට එල්ල වෙච්ච බෝම්බ ප්‍රහාරය සහ දෙවනුව ගලධාරි බෝම්බය, ඔය බෝම්බ දෙකේම අත්දැකීම් එක්ක කොහොමද බෝම්බ කියන වාහනයක් නවත්ව ගන්න කියන එක. මොකද වෙඩි තියලා නවත්තන්න බෑ, බැරියර් එකක් දාලා නවත්තන්න බෑ. ඒකට උත්තරයක් මම සෑහෙන කාලයක් මිඩංගු කරලා ඒකට උත්තරයක් මං හෙව්වා. ඒ උත්තරේ හෙව්වට පස්සේ ඒක කොහොමද ඉදිරිපත් කරන්න තෙදුන කියන කාරණේ ගැන අපි සුළු මතය කතා කරන අපිට දෙන්න කෙටි විරාමයකට අවසර. විරාම නතර ඔබ වුණ ගහන විරාමනතර ඔබ යලිත් රැඳෙන්නේ රෂ්‍යාව වැඩසටහන සමගින්. අද අපි කතා කරමින් ඉන්නේ එමිනන්ට් ඉන්ටර්නැෂනල් හි ජ්‍යෙෂ්ඨ කළමනාකරු මෙහෙයුම් සහ ආයතනයේ පුරෝගාමී සුනිල් ප්‍රේමදාස මහත්මයා සමග. සුනිල් මහත්මයා, විරාමයට පෙර අපි කිව්වා ඔබ නව නිපැයුම්කරුවෙක් වෙන්නේ කොහොමද කියලා. ව්‍යාපාරිකයෙකුට, නැත්නම් විශේෂයෙන් ව්‍යවසායකයෙකුට නව නිපැයුම් කියලා කියන්නේ ඉතාම පහසුවෙන් තමන්ගේ අනාගත අරමුණට යන්න පාර හදන තැනක්. ඒක නිසා නව නිපැයුම් වලට යම් කිසි ව්‍යවසායකයෙක් යොමු වෙනවා කියලා කියන්නෙම අනාගතයේ ලැබෙන ජයග්‍රහණය අපිට දැම්මම ගණනය කරලා තියාගන්න පුළුවන් මට්ටමක්. සුනිල් මහත්මයාත් ඒ වගේ පුද්ගල චරිතයක්. නව නිපැයුම් වලට යොමු වීම ඔබේ ජීවිතේ වැදගත් කඩේමක්. අපිට සිහිපත් කරන්න පිරාමිඩ පෙරාතුව කිව්ව කොයි විදිහටද ඒ සඳහා පාර කැපුණේ කියලා. අපි අවසන් කරපු තැනින්, අපි නතර කරපු තැනින් ආයෙ පටන් ගමු. ව්‍යවසායකත්වය කියලා කියන්නේ අපි සිංහල භාෂාවට ගන්න මම හිතන විදිහට දෙමළ භාෂාවේ වචනයක් තියෙනවා ව්‍යවසායී කියලා. ව්‍යවසායී කියලා කියන්නේ ගොවියා කියන. ඇත්තටම මම හිතන්නේ ලෝකේ හොඳම ව්‍යවසායකයෝ තමයි ගොවියෝ. මොකද හේතුව ඒගොල්ලෝ වැඩ කරන්නේ තමන්ට පාලනය කරගන්න පුළුවන් සාධක බොහොම ටිකක් සහ තමාගේ පාලනයෙන් තොර සාධක බොහොමයක් එක්ක. එකක් අපි දන්නවා, ගොවිතැනට අවශ්‍යයි ජලය, හිරුවිලිය, පසේ තියෙන සාරවත් බව සහ තමන්ගේ කැපවීම සහ හොඳ බීජ. එතකොට තමන්ගේ කැපවීම විතරයි ගොවියට තියෙන්නේ තමන්ට පාලනය කරගන්න පුළුවන්. හොඳ බීජ ලැබෙයිද, හොඳ අවුවක් ලැබෙයිද, එහෙම නැත්නම් වගා හානි වෙන්න පුළුවන් සත්තුන්ගෙන් සහ ගොමින්, يعني අලින්ගේ විශේෂයෙන් මේ කාලේ අපි නිතර දකින දෙයක්, අපිට ඔළුව ගහන්න බැරි විදිහේ ගැටලු සහ කෘමින්ගෙන් වෙන හානිය, ඒ වගේම ජලය සහ ජලය ලබා දීමේ, මොකද ජලය පිළිබඳ ඉන්නේ වෙනම මේ පරිපාලනයක් තියෙනවා. ඉස්සර නම් තිබුණා ගොවි සමිති හෝ ගොවි විධානය කියන එක බලවත් චරිතයක්. දැන් ඒ තනතුර නැති නිසා රජයේ නිලධාරි තමයි තියෙන්නේ වරැඳිලා නාටක වගේ සමහර වෙලාවට. දැන් ලංකාවේ වගේ නම් ජලාශවල අයිතිය තියෙන්නේ සමහර විට මහවැලි අධිකාරියට හෝ විදුලි බල අධිකාරියට. ඒගොල්ලෝ විදුලි බලය හදන්න තමයි පළවෙනියෙන් බලන්නේ. ඉතින් ඒ නිසා ඔය ඔක්කොම සාධක, අපි සාධක ප්‍රධාන කැටගරි පහකට ගත්තොත් එකයි තමන්ට පාලනය කරන්න පුළුවන්. එතකොට අනිත් නොදන්න සහ සමහර තමාට හිතවත් නැති අනිත් සාධක එක්ක ගැටෙමින් තමන්ගේ කරුණ සාර්ථක කරගන්න පුද්ගලයෙක් තමයි ගොවියා. එතකොට ව්‍යවසායි කියන වචනේ, එහෙම නැත්නම් ව්‍යවසායකත්වය කියන එක මං හිතන්නේ එතෙන්ට තමයි වැඩියෙන්ම ගැලපෙන්නේ. ඊළඟට ව්‍යවසායකත්වයත් එක්ක, එහෙම නැත්නම් ගොවි තැනට තියෙන ප්‍රධානම වැදගත්කම බැලුවොත් අපේ ජන සමාජයේ නම් බත බුලත තමයි ප්‍රධාන වශයෙන් වැදගත් උනේ අතීතයේදී. එතකොට ඒකෙනුත් බුලතට ඉස්සෙල්ලා බත. එතකොට බත සපයන ගොවියාගේ වැදගත්කම ගැන අපි අලුතෙන් කියන්න ඕනේ නැහැ. හැබැයි අපි ගොවිතැනේදී බත ගැන ගත්තොත් එක බත් ඇටයක් කියලා කියන්නේ ගොයන් ගහගෙන හැදෙන ගොයන් කරලේ කරලෙන් 80න් එකක් නැත්නම් 100න් එකක්. ඒ කියන්නේ එක වී ඇටයක් පැල කළාම හැදෙන ගොයන් ගහෙන් වී ඇට 80ක් 100ක් වගේ
තියෙන කරලක් හැදෙනවා. නිකං හිතල බලන්න අපි මොන ලෝකෙ තියෙන මොන ව්‍යාපාරයෙන්ද 100%ක් ලාභ ගන්න පුළුවන් කියලා. මත්කුඩු වෙලදාම හෝ නීති විරෝධී දේවල් වලින් එහෙම කරන්න පුළුවන් ඇති. හැබැයි ඒක කරන්න ඕන හොරෙන් ඇංගිය ඇංගියම නැත්තම් සමාජයට වෙනත් මූණක් පෙන්නගෙන. හැබැයි ගොවියට මඩ පිටින් ඒ වැදගත් විදිහටම, ඒකයි මං හිතන්නේ රොබර්ට් නොක්ස් කිව්වේ මඩ සෝදාගත් කල ගොවියා රජකමට වටේ කියලා. ඉතින් එතෙන්දි එක ගොයන් ගහකින් එහෙම නැත්තම් එක වීයටයක් පැලවලා ඇතින ගොයන් ගහෙන් වීයට දෙකක් හම්බුනොත් අපිට 100%ක් ලාභයි. වීයට 10ක් හම්බුනොත් 100%ක් ලාභයි. සාමාන්‍ය ලංකාවේ ඇස්සන්නේ 80% 100 වගේ මට්ටමේ තියෙන්නේ. එතකොට 80%ක් නම් 8000ක් ලාභයි. එතකොට ලාභ මට්ටම 8000ක්. ඔතෙන්දි ඒ 8000 හම්බෙන්නේ අවුරුද්දේ මාස 4කදී. ওই මාස 4ෙන් ඇත්තටම ගොවිතැනට යෙදෙන්න ඕන වෙන්නේ දවස් 20ක්. දවස් 120කින් දවස් 20යි ගොවිතැනට යෙදෙන්න ඕන. ඊටු ටික තමන්ගේ වෙන වෙන රාජකාරී දේවල් කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපේ අතීතේ අපේ රට හැදිලා තිබුණේ යුද්ධෙටත් යනවා වෙනසු. ගොවිතැනුත් කරනවා. තමන්ගේ ව්‍යාපාර සහ තමන්ගේ මේ කවුලත් නඩත්තු කරනවා. ඔය ඔක්කොම කරගෙන හොඳින් ජීවත් වෙනවා. ඉතින් ඒ නිසා මං හිතන්නේ ව්‍යවසායකත්වය කියන එක මං පැහැදිලි කළා වැඩිද මන් දා. නමුත් ව්‍යවසායකත්වය කියන එක එතන. එතකොට අපිට පාලනය කරගන්න බැරි කරුණු 180කුත් නැත්නම් 180කුත් පාලනය කරන් පාලනය තියෙන 120යි. හැබැයි ඒ 120 අපි අතහැරලා දැම්මොත් කිසිම ව්‍යාපාරයක් කරන්න බෑ, ව්‍යවසායකෙක් වෙන්නේ නෑ. ඒ නිසා මම කියන්නේ අදිෂ්ඨානය සහ කැපවීම තමයි ව්‍යවසායකත්වයේ තියෙන ප්‍රධානම දේ. පැහැදිලිවම. ඊටු දේවල් ඔක්කොම අපිට බාහිරින් ගන්න පුළුවන් දැනුම හෝ මම හිතනවා ඔබ එකඟයි කියලා. පැහැදිලිවම. නෑ ඒක හොඳ පැහැදිලි කිරීමක් මේ ව්‍යවසායකත්වයේ කියන කාරණේ නිසා අපි හැමෝම අත්හදා බලන්න සහ කල්පනා කරන්න ඕන කාරණයක්. ඔව් ඇත්ත. මේක ඇතුලේ අපිට නොදන්න, අපි කතා නොකරන, අපිට මුණ ගැහෙනු නැති, අපේ ස්පර්ශ නොකර කාරණේ තමයි ඔබට පාස්පතු කරන්නේ. අපි සුනිල් මහත්මයා මේ කතා කරමින් හිටිය ඔබ නවෝත්පාදනයට යොමු වෙන්නේ කොහොමද කියන කාරණේ. එතෙන්දී තමයි අපි ව්‍යවසායකත්වය ගැන කතා කරන්නේ. මම කැමති අපි අවසන් කරපු තැනින් ඔබ පටන් ගන්නවා. මම තවත් පොඩ්ඩක් එතනින් එහාට චුට්ටක් යන්න ඕන. මොකද නවෝත්පාදනයට යොමු වෙන්න මගේ අධ්‍යාපනයේදී මට මුණ ගැහිච්ච මොටිවේට් කෙනෙක්, එහෙම නැත්නම් පුරෝගාමීෙක් වෙච්ච මග පෙන්වන්නෙක් ඉන්නවා. මගේ ගුරුවරු හැම කෙනාම සිහිපත් කරන අතර මගේ අන්තිම ගුරුවරයා හැටියට විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරේ මහාචාර්ය පීඑදි සිල්වා මහත්මයා, නැත්නම් අපි ආදරයට කියන්නේ බෑඩ කියලා, මොරටු උපදේශයේම ජීවත් වෙච්ච බොහොම දේශහිතයිසි, මේ දේශපාලන වශයෙන් නෙමෙයි බොහොම රටට හිතවත් පුද්ගලයෙක්. 1982 වර්ෂය වෙනකොට ලංකාවේ සූර්ය කෝෂ නැත්තම් සූර්ය පැනල් හදමු කියන අදහස එතුමා ඉදිරිපත් කළා. ඒ වගේම ඊටත් අවුරුදු 4කට කලින් 1978 තමයි ලංකාවේ පළවෙනි විදුලි මෝටර රථය හැදුවේ. ඒක හැදුවෙත් එතුමා. ඒ වගේම මේ වෙනකොට ලෝකෙ කතා කරන පරිසර හිතකාමී ගම්මාන හෝ පරිසර හිතකාමී පරිසර ගැන කතා කරද්දී වර්ග කිලෝමීටරේ ප්‍රමාණය, නැත්නම් කිලෝමීටරයක් දිග කිලෝමීටරයක් පළල සම්පූර්ණයෙන්ම සම්පෝෂිත ගමක්, පරිසර හිතකාමී ගමක් පිළිබඳ සංකල්පය එතුමා ගෙනා. සමහර විට අපිට උගන්වන අතරේ එතුමා කතා කළේ එතුමාට කරගන්න බැරි වෙච්ච, එතුමාගේ පාලනයෙන් තොර, නමුත් එතුමාගේ තිබිච්ච ගොඩක් වැදගත් සංකල්ප ගැන. ඉතින් ඒ සංකල්පත් එක්ක තමයි අපි ඉස්සරහට එන්නේ. උතර මම වායු සමීකරණ ගැන ඉගෙන ගත්තා. මම ශීතකරණ තාක්ෂණය පිළිබඳ, එහෙම නැත්නම් රෙෆ්‍රිජරේෂන් සයන්ස් පිළිබඳ ලෝකෙ පළවෙනියා වෙනවා සිටියන් ගිල්ස් විභාගෙන් 1982. ඒ එතුමගේ මග පෙන්නේ නැටද. උතර ඒකෙන් වගේ වෘත්තීය ජීවිතය හදාගන්නවත් එක්කම එතුමා කියලා දුන්න අර විශේෂ කියන්නේ මොටිවේට් කරපු දේවල් පිළිබඳව මගේ ඔළුවේ නිතරම වැඩ කරා. එතකොට ඔබතුමිය මගෙන් ඇහුවේ කොහොමද නවනිපම් වලට යොමු වෙන්නේ කියලා. හරි, ඉස්සෙල්ලාම මං කිව්වා අර
හමුදා නිලධාරීන් කොළඹ නගරය ආරක්ෂා කරගන්න ඇත ලංකාව ආරක්ෂා කරගන්න ත්‍රස්තවාදීන්ගෙන් ලොකු කැපවීමක් කලා කියලා. එහෙම තියෙද්දිත් බෝම්බ දෙකක් පිපුරුවන්නේ. මම ඉස්සෙල්ලාම කර මම හිතුවා කොහොමද මේ වගේ දෙයක් නවත්තන්නේ. මම ඒ පිළිබඳ මූලික සැලැස්මක් හදලා ඉදිරිපත් කළ ආරක්ෂක අමාත්‍යාංශයට. ඒක උපකරණයක්. ඒ උපකරණය පාරේ රඳවලා තියලා සුයිසයිඩල් වෙහිකලයක් එහෙම නැත්නම් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සඳහා එන වාහනයක් ඒ අරමුණට යන්න නොදී යම් තැනකදී නැත්නම් ප්‍රධාන මර්මස්ථානවලට යන්න නොදී ඊට මෙහායින් නවත්ත ගන්න. මම මේ අදහසක් ඇටියට ආරක්ෂක අමාත්‍යාංශයට ඉදිරිපත් කළා. මුදල් ආධාර බල මුදල් බලා ඇතනම ආධාර නෙමෙයි ආයෝජනයක් බලාපොරොත්තු වුණා. ඒක උනේ නැහැ. නමුත් ඊට පස්සේ මම මගේ වියදමෙන් අපහසු වෙන්න නමුත් මගේ වියදමින් එක මං හැදුවා. හැදුවට පස්සේ මට අවස්ථාවක් ලැබුණා නවනිපම් කොමිසම විසින් පවත්වපු 1998 දී 97 තමයි දෙවනි බෝම්බ පිරින ගලදාරියක 99 98 දී මට පුළුවන් වුණා ඒකට ජනාධිපත් සම්මානයක් ලබා ගන්න. ඊට පස්සෙත් මම අවස්ථා ගණනාවක් ලියුම් 30 ගානක් ලියලා තියෙනවා. රජය අවධානය කරගන්න උත්සාහ කරා. නමුත් ඇත්තටම වැඩක් උනේ නැහැ. නමුත් ඒ වගේ හිටපු හමුදාපතිතුමා බ්‍රිගේඩිය බලගල්ලේ එතුමාගේ අරමුදල් වලින් මට ගියේ වියදම පියවුවා. ඒත් ඇත්තටම ඒක ලොකු හයියක් සහ පොඩි ධෛර්යයක් වුණා. මොකද ඒ වගේ කරන යම් පිරිසක් ලංකාවේ ඉන්නවා. ඒගොල්ලන්ට අවශ්‍යයි කියලා කියන්න. මොකද ඒක නිසා ඇත්තටම මේක ඉතාම සාර්ථක නිමවුමක් හැටියට ඒගොල්ලෝ හඳුනගත්තේ. ඒගොල්ලන්ට අවශ්‍ය වුණා එක මේ හොඳ අගය කිරීමකුත් කළා මුදල් දෙනවට අමතරව. ඒ නිර්ධාරෙන් අද හුඟක් ඉහළ තනතුර වල අදත් ඉන්නවා. ඉතින් ඒක තමයි මට ලැබිච්ච පළවෙනි මේ පිටුබලය. තවදුරටත් එන්නේ ඉස්සරහට. තවදුරටත් ඉස්සරහට. දැන් මොනවද මට මෙහෙමත් හිතෙනවා. දැන් ඔබතුමාගේ පැහැදිලි කිරීම එක්ක ඔබ බලාපොරොත්තුනේ සම්මානයකට එහා දෙයක්නේ මේ නිෂ්පාදනයේ හරහා. දැන් මේ සම්මානයක් ලැබීම නෙමෙයි මේකේ වෙලාවේ රටේ තිබිච්ච ප්‍රශ්නයක් වෙනුවෙන් ඔබතුමා දීපු උපසදමක්. දැන් එහෙමනම් මේක අපි බලාපොරොත්තු වෙන්න ඕනේ යම්කිසි සභාවක ඇගේ කිරීමක් හරි නැතිනම් ඔබව ඒ වෙනුවෙන් ඔසවා තැබීමකට එහා ගිහිල්ලා මේක ප්‍රායෝගිකව රටේ ප්‍රශ්නයට විසඳුමක් හිටට පාවිච්චි කරන්න. ඒක තමයි නව දැන් ගොඩක් කරලා නව උත්පාදන බිහි වෙන්නේ. ඒ කාලෝචිතව කාලීනව තියෙන යම් කිසි ප්‍රබල ගැටලුවකට මුහුණ දී ගන්න බැරි ඒ සඳහා ගන්න විකල්ප හැම එකක්ම පරාජයට පත් වෙනකොට අපිට සිද්ධ වෙනවා මේකට ස්ථාවර සැලසුමකට යන්න, මේකට ස්ථාවර විසඳුමකට යන්න. අන්න ඒ වගේ දේවල් තමයි නව නිෂ්පාදන හරහා නව උත්පාදන හැටියට අපි බොහෝ වෙලාවට මේ සමාජයට නැත්තම් මේ අපේ අදාළ ප්‍රශ්නයට විසඳුම හැටියට එන්නේ. එහෙමනම් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ මේ ලබා දෙන විසඳුම මේ උත්තරේ දීර්ඝකාලීන සැලසුමකට ඉදිරියට යන්න. දැන් ඔබතුමාට ඒ අවස්ථාව නොලැබුණාට ඔබතුමාට ගියපු වියදම පියව ගන්න පුළුවන්කම ලැබුණාට ඔබ ඒ සඳහා ඇගේ කිරීමට ලක්ුණාට ඔබට ඒ වෙනුවෙන් මානසික ශක්තියක් ආවට සමහර දෙනෙක් ඉන්න පුළුවන් එහෙම අවස්ථාවල නෑ මම මොකටද මේවා කරන්නේ මෙච්චර දේවල් මං කරලත් ඒක මෙහෙම ඉස්සරහට යන්නේ නැත්නම් ඒ උත්තරයට ඒ විසඳුමට ඒ නිෂ්පාදනයට නිර්මාණයට වටිනාකමක් ලැබෙන්නේ නැත්නම් මං මේක අතහැරලා දාන මේ එයාටත් එපා නම් මටත් ඕනේ ඒක මෙහෙම නතර වෙනවා. එහෙම හිතන මිනිසුන් මේ සමාජය අපිට මොන කියනවා? ඔබ ඊට හාත්පස වෙනස්, ඉඳුරාම වෙනස්. මොකක්ද ඒ පන්නරේ? ඇයි එහෙම අත්හැරලා දාන මිනිස්සු අපේ සමාජ ජීවත් වෙන්නේ? ඔබට පුළුවන් ඒ අත්දැකීම ගැන කතා කරන්න. මම හිතන්නේ ඇත්තටම මේ සමාජයේ ඉන්න වැඩි දෙනෙකුට තියෙන ප්‍රශ්නේ තමයි යම් දෙයක් කරන්න මුදල් අවශ්‍යයිනේ. ඒ මුදල් නොලැබෙනවා නම් එහෙම නැත්නම් තමන්ගේ අතින් ගිහිල්ලා හිර වුණාට පස්සේ එතනින් එහාට කවුරුත් උදව් කරන්නේ නැත්තම් සමාජයේ ජීවත් වෙන පුද්ගලයෙක් හැටියට කොච්චර අවශ්‍යතාව තිබ්බත් තමන්ට එතනින් එහාට යන්න බෑ කියන හැඟීම එතනින් එන්න පුළුවන්. හැබැයි මං හිතනවා ඒ මුදල් ප්‍රධාන වෙන නිසා මොකද මුදල් නැතුව මොකද කරගන්න බැරි තත්ත්වයක් තියෙනවා. අනිවාර්යෙන්. නමුත් හැබැයි අපි දකිනවා නම් ඉස්සරහට කොහොම හරි මේ කඩාගෙන ගියොත් ඒක తాවකාලික මේ පසුබෑමක් එන්න පුළුවන්. ඒ කියන්නේ ඒක ස්වභාවිකයි. නමුත් අපිට දකින්න පුළුවන් නම් මේ සඳහා අපි තව ප්‍රයත්නයක් දරුවට කමක් නැහැ. මොකද මේ මට්ටමින් එහාට ගියාම
මේ අගේ කරන අය තව ඉන්නවා. එම නැත්තම් මේ ව්‍යාපාරයක් හැටියට ඉස්සරහට ගියොත් මටත් ඉස්සරහට යන්න පුළුවන් කියන හැකියාව, කියන්නේ ඒ හැඟීම ඇති කරගන්න පුළුවන් නම් මම හිතන අපි බෞද්ධ හැටියට ඒක, මම මේ බෞද්ධ හැටියට විශේෂයෙන් සඳහන් කරන්නේ සිද්ධාත් කුමාරයට තෝගේ ප්‍රශ්න ඇති වෙන්නේ නැතිනේ. තමන්ගේ රජකමෙන් එළියට බැහැලා, රජගෙදරින් එළියට බැහැලා කැලේට ගිහිල්ලා බණ භාවනා කරලා ගුරුවරු දෙතුන් දෙනෙක්ව ප්‍රතික්ෂේප කරලා ඒගොල්ලොන් ඉගෙන ගන්න දෙයක් නෑ කියන මට්ටමට ආවට පස්සේ ආය යන්න තැන නෑනේ. ගුරුවරු හම්බෙන් දැන්නත් බෑ. ආය ගිහිල්ල තමු කියා රජුරුවනේ, රජුරුවන්ට ගිහිල් ආය අසරණ මේ ගැත්තෙක් වෙන්නත් බෑ. ඊට පස්සේ යාගේ මුළු ආත්මයම කඩම් වෙන්නවනේ. ඉතින් ඒ නිසා මං හිතන්නේ අපිට එහෙම අභියෝගයක් ආවපුවාම ඒකම තමයි අපිට ඉස්සරහට යන්න ශක්තිය කරගන්නත් පුළුවන් කියලා. මොකද මටත් ඒ ප්‍රශ්නේ තිබුණා. මට අදාළව ගත්තොත් දැන් ඒ සෙකියුරිටි බැරිකේඩ් සිස්ටම් එක හමුදාවට අවශ්‍ය වුණාට ඒ වෙලාවේ තිබිච්ච දේශපාලන අධිකාරී විසින් ඒකට උදව් කරන්නේ නැත්තම්, එහෙම නැත්තම් විශේෂයෙන්ම රාජ්‍ය පරිපාලන අංශවලින් ඒකට උදව් කරන්නේ නැත්තම් මට එතනින් හැර වැඩක් නැහැ. ඒක මොකද මගේ ගෙදෙට්ට පොටිය නැත්තම් ත්‍රස්වාදී මිල්ල ගහන තරද නැ මට නෑ පුද්ගලිකව. ඒ නිසා මට එතනින් හැර යන්න ඕනේ නැහැ. හැබැයි හමුදාව ඒක තේරුම් ගත්තා. හමුදාව ඒගොල්ලොන්ගේ සීමාවල් තුළ මාව නිදහස් කළා. එතනින් පස්සේ ඒක මං අතෑරිය. හැබැයි අපි ඔක්කොම ඔෆිස් පා ගන්නවා. අපි ඔක්කොටම අපිරිසිදු වාතය නම් අපි ආග්‍රහණය කරන්නේ. මට හැදෙන්න පුළුවන් අස ලෙඩක් තියෙනවා. මොකද අපි දැන් මේ අපි දෙන්න මෙතන කතා කරද්දී අපි දෙන්නට හුස්ම ගන්න තියෙන්නේ මෙතන මේ තියෙන වාසය. මෙතෙන්ට ඇවිල්ලා දුම තියෙන වාහනයක් නවත්තලා දුම් පිට කරන්න පටන් ගත්තොත් ඒකෙන් ඇති වෙන බලපෑම අපි දෙන්නට සමහරට ඔබතුමිය බොහෝ තවත් අපි තමුන් දරුවෙක් ප්‍රසූත කරන්න ආසන්න අම්මා කෙනෙක් වෙත ඉන්නා කියලා ඒක ඊළඟ පරම්පරාවටත් යන්න. ඉතින් ඒ නිසා අපි එතෙන්දී ඊට වඩා පොඩ්ඩක් එහාට ගිහිල්ලා හිතන්න ඕන. සහ මට ඒ වෙනකොට ඇත්තටම මේ ලෝකයේ තියෙන තත්ත්වය තමයි දැන් ලෝකයේ හුඟක් රටවල් දැන් කතා කරන්නේ වායු දූෂණය ගැන. ඒගොල්ලෝ කතා කරන්නේ ඉන්ධන පිරිමැස්ම ගැන නෙමෙයි. හැබැයි අපි කලමනාකරණේ අපි ඉගෙන ගන්නවා මාස්ලෝගේ සමාජ අවශ්‍යතාව පිළිබඳව න්‍යායන් ටික. ඒතර දුප්පත් රටවල් වල එහෙම නැත්නම් දුප්පත්ම සමාජ කොටසට අවශ්‍ය වෙන්නේ ආහාර සහ මූලික අවශ්‍යතා. ඒකෙන් එහා පැත්තට ගියාට පස්සේ හොඳ රැකියා. එතනින්ුත් එහාට ගියාට පස්සේ හොඳ පරිසරයක් සහ ඒ සමාජ සම්බන්ධතා. එතනින්ුත් එහාට තමයි තමන්ගේ දියුණුව ගැන අපි ත්‍රිකෝණයක් වගේ ගත්තා. එතකොට ලෝකේ සමහර රටවල් තියෙන්නේ අර හොඳ පරිසරයක් සහ හොඳ සමාජ තත්ත්වයන් පිළි. අපි ඉන්නේ ටිකක් පල්ලෙහා තත්ත්වේ. ඒතර අපිට ඇත්තටම ඉන්ධන වියදම් පිළිබඳව ගැටලු අපිට තියෙනවා. හැබැයි බටහිර රටක් ගත්තොත් ඒගොල්ලන්ට තියෙන ඉන්ධන වියදම ගැන ගැටලු නෙවෙයි. ඒගොල්ලන්ට තියෙන්නේ හොඳ වාතය පිළිබඳ ගැටලු. ඒ නිසා ඒගොල්ලෝ වැඩියෙන් සැලකිලිමත් වෙනවා ඒ ගැන. දැන් මේ නිෂ්පාදනයට අදාළව කතා කරොත් අපි පිටරටින් තමයි වාහන ආනයනය කරන්නේ. එතකොට ඒ ආනයනය කරන වාහන හදන්නේ වෙන රටවලට අවශ්‍යතාවලට. ඒ සඳහා ඒගොල්ලෝ හදන වාහන අපි අරගෙන පාවිච්චි කරන්න ගියාම අපිට ඒ ඉන්ධන ඒ තත්ත්වයේ ඉන්ධන අපිට ලංකාවේ නැහැ සමහර වෙලාවට. එතෙන්දී අපිට අවශ්‍ය වෙනවා ඉන්ධන තත්ත්වය උසස් කරගන්න. ඒකට එම්සෝල් පාවිච්චි කරන්න පුළුවන්. මොකද අපි දෙයක් ආනයනය කරනවා නම් අපිට සිද්ධ වෙනවා ආනයනය කරන්න එහෙම අපි ඒ නිෂ්පාදන අරගෙන එන රටේ තියෙන පාරිසරික සමාජීය වටපිටාවට ගැලපෙන ආකාරයේ දේවල් තමයි අපේ රටට එන්නේ. එතකොට අපිට සිද්ධ වෙනවා එක්කෝ ඒ පරිසරයේ මෙහෙ ගොඩ නගන්න ඕනේ නැත්නම් මේ පරිසරයට ගැළපෙන නිෂ්පාදන අපි මේ රටේ නිෂ්පාදනය කරන්න ඕනේ. ඒක තමයි ආනයනය සම්බන්ධයෙන් කතා කරනකොට පොදු කාරණය. අපි හැමෝම පිළිගන්න ඕනේ කාරණේ සහ අපි හැමෝම දැනුවත් වෙන්න ඕනේ කාරණේ. සමහර ටෙලියෙන් ගේන කොණ්ඩ කට්ටක් උනත් නැත්නම් ඔළුවට දාන මේ හිස සෝදන පාවිච්චි කරන ෂැම්පු බෝතල් උනත් සමහරට අපිට නොගැලපෙන්න පුළුවන්. ඒ නිසා මේවා ටිකක් වැඩි අවධානයට ලක් විය යුතු අපි හැමෝම දැන් හිතන්න ඕනේ කාරණා. ඒක නිසා තමයි දේශ නිෂ්පාදන වල වටිනාකම
දැන් වෙන දාට වඩා වැඩි වෙලා තියෙන අවශ්‍යතාවය වැඩි වෙලා තියෙන. අපි කතා කරන මේ පිළිබඳව තවදුරටත් අපිට අවසර දෙන්න කෙටි විරාමයක් වෙන්න. රෂ්‍යාව රසටානේ අවසන් අදීර සභගයි ඔබ සම්බන්ධ වෙන්නේ. අද අපි ආරාධනා කරා එමිනන්ට් ඉන්ටර්නැෂනල් හි ජ්‍යෙෂ්ඨ කළමනාකර උපහෙයුම් වෙන් මායතනේ පුරෝගාමී සුනිල් ප්‍රේමදාස ප්‍රමහත්මයට. සුනිල් මහත්මය, අපි එම්සෝල ඔබේ නිෂ්පාදනය ගැන කතා කරා. තව දුරටත් මට හිතෙනවා මෙහෙම කාරණයක්, දැන් මේ වගේ නිෂ්පාදනයක් රටට නැත්නම් දේශීය වෙළඳපොළට හඳුන්වා දීම ටිකක් විතර අභියෝගාත්මකයි. මොකද සමහරක් වෙලාවට ගොඩ දෙනෙක් මේ වගේ නිෂ්පාදන භාවිතා නොකරනවා වෙන්න පුළුවන්. භාවිතා කරන නිෂ්පාදන, විදේශීය නිෂ්පාදන පිළිබඳව අපිට තියෙන ලොකු විශ්වාසයක් සමහර වෙලාවට තවන්ගේ රටේ දේට වඩා. ඉතින් ඒ වගේ තරගකාරී වෙළඳපොළක් තුළට තමයි ඔබතුමා මේ නිෂ්පාදනය අරගෙන ඉන්නේ. මුල් කාලේ එම්සෝල් ජනතාව අතරට ගේනින් කොයිතරම් අභියෝගයක් වුණා. දැන් ඔබතුමා සහ ඔබතුමාගේ පුතා ව්‍යාපාරයට සම්බන්ධ වෙලා ඉන්න. කොහොමද මෙහි මාකට් එක නැත්තම් වෙළඳපොළ මුල් කාලේ තිබුණේ? ඒක දැන් එකත් එක්ක සංසන්දනය කරන්න පුළුවන් අවුද? ඇත්තටම ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මොකද අපි මේ නිෂ්පාදනය හැදුවේ අවශ්‍යතාවකට වුණාට, ඒ අවශ්‍යතාව හැමතැනම තිබුණාට, දේශීයව ආදපු දෙයක් ඉස්සරහට අරන් යන එක තරම් ලේසි වුණේ නැහැ. මොකද හේතුව ඒ වෙනකොටත් වෙළඳපොළේ දැන් මේ වෙනකොටත් නිෂ්පාදන 20ක් විතර තියෙනවා ලෝකයේ විවිධ රටවල් වලින් ඇවිල්ලා ලංකාවේ වෙළඳපොළේ අලෙවි වෙන. එතෙන්දී අපි කල්පනා කරා උපක්‍රම කීපයක් පාවිච්චි කරන්න. එකක් තමයි මුලින්ම ඉන්ධන මිලට ගන්න තෙල් පිරවුම් හල්වල ඉන්නේ. තෙල් පිරවුම් හල්වලට අපි ඉස්සෙල් අලෙවි කරන්න උත්සාහ කරාම ඒක කොහොමඩවත් කරගන්න බැරි දෙයක් වුණා. මොකද ලොකු බලාධිකාරියක් තියෙනවා, ඒක ඇතුළට යන්න හරි අමාරුයි. ඒක නිසා අපි උපක්‍රමයක් හැට පාවිච්චි කරා. තෙල් පිරවුම් වල ඉස්සරහා තියෙන ඔයිල් මාට් එක, ඔයිල් මාට් එකට ගිහිල්ලා ඒගොල්ලන්ට පැහැදිලි කරන්න දුන්නම ඒගොල්ලෝ යම් තරමකට එකකුණා. ඉතින් ඊළඟට ප්‍රශ්නය තමයි, දැන් ඉස්සෙල්ලම මිනිස්සු අසරණ වෙන්නේ දුම්පරීක්ෂණේ ෆේල් වුණාමනේ සමහරට. ඉතින් ඒ නිසා අපේ නිෂ්පාදනයක් තිබුණා ඒකට ගැලපෙන්න. මොකද ඒකනේ අපි ඉස්සෙල්ලම හැදුවේ. ඔව් ඔව්, පළ නිෂ්පාදන. ඔව්, ඒකට අපේ තියෙන කොළපාඩු මෝඩිය තියෙන වර්ගය එම්සෝල් ෆුවල් සිස්ටම් ක්ලීනර්. ඒතර ෆුවල් සිස්ටම් ක්ලීන එකෙන් කරන්නේ ටැංකියේ තියෙන වතුර, මණ්ඩි, මලකඩ, ඉන්ධන පද්ධතියේ නල මාර්ග, ඉන්ජෙක්ටර්ස්, සිලින්ඩරය, සිලින්ඩරයේ වෑල් වල බැඳිලා තියෙන කාබන් සහ සෙන්සර්ස්. මුළු ඉන්ධන පද්ධතියම මේ එම්සෝල් සිස්ටම් ක්ලීනේකින් සුද්ධ වෙනවා. හැබැයි ඒක ගලවලා කරන්න ගියොත් එහෙම අපි හිතමු මෝටර් සයිකලයකට අදාළ වුණා රුපියල් 1500ක් විතර යනවා. හැබැයි එම්සෝල් වලින් ගත්තාම ඔය පුංචිම බෝතලේ මිලි 9ක් ලංකාවේ තියෙන මෝටර් සයිකල් ත්‍රී වීල් ස්කූටර්ස්, ඒ කියන්නේ අපේ ලංකාවේ සාමාන්‍යයෙන් තියෙන ඔක්කොම වාහන මිලියන් 7ක් විතර තියෙනවා කියලා කියනවා. ඒකෙන් මිලියන් 3ක් විතරම තියෙන්නේ මෝටර් සයිකල්, කියන්නේ රෝද දෙකේ හෝ තුනේ වාහන. ඔව්. එතකොට හොඳ වෙළඳපොළක් තියෙනවා. ඒ වගේම 2-stroke කේවැදී ගොඩක් අසරණ වෙනවා. ඒගොල්ලෝ දුම් පරීක්ෂණ වාර්තාව ගන්න ගියාම. ඒගොල්ලෝ වෙනුවෙන් අපි වෙනම පුංචි සයිස් එකක් හැදුවා. එයාට තියෙන්නේ මෝටර් සයිකලයක් විතර නම් ලොකු එකක් කරන් වැඩ නෑනේ. ඔව්. රුපියල් 200ක් වගේ පොඩි මිලකට, ඒක ඊටත් වැඩි අඩු මිලකට ඉස්සෙල්ලා තිබුණේ රුපියල් 80කට වගේ. ඒක ඇති හොඳටම දුම් පරීක්ෂණයෙන් පාස් වෙන්න. කරන් තින්නේ තෙල් ටැංකියෙන් අඩුතරමින් භාගයකට තෙල් ගහලා එම්සෝල් ලීටරේට මිලිලීටරයක් වැටෙන ටැංකියට දාලා කිලෝමීටර් 25ක් දුවලා දුම් පරීක්ෂණයට යන්න පාස් වෙන්නේ ඇති. එතකොට ඒකෙන් ඇත්තටම වෙන්නේ දුම් පරීක්ෂණය පාස් වෙන එක විතරක් නෙමෙයි, ඉන්ජින් එක ටියුන් වෙන එක. ඒක ඔක්කරන්න ගියොත් ඒ වගේ අත්තට ගුණයක මුදලක් යනවා පාස් වෙන්න. මේ ඒ සඳහා හරි රේඩි කරගන්න. ඊට අමතරව ඒ කොළපාටකින් කරගන්න පුළුවන් දේ තමයි, ඔබ දන්නවා ඇති සමහර විට අලුත් වාහනවල චෙක් ඉන්ජින් කියලා තත්ත්වයක් තියෙනවා. කියන්නේ චෙක් ඉන්ජින් තත්ත්ව වුණාම ඉන්ඩිකේට් කරන ඩෑෂ්බෝඩ් එකේ අපි ස්කෑන් කරලා ඉවරලා ලොකු මුදලක් වියදම් කරලා සමහරට ස්කෑන් කරගන්න හැමතැනම පහසු කරොත් නෑ. විශේෂයෙන්ම හොඳට වැඩ දන්න පරණ බාසුන් නැලට ස්කෑනර්ස් දන්නේ. අද ඉතේ සැගේ කොයි වෙලාවෙ වුණාවෙත් දන්නේ නැහැ කියලා රේදුරාට. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ එතන ඒ අවස්ථාවට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම DPF කියලා උපකරණයක් තියෙනවා මේ අලුත්ම වාහනවල ඩීසල් වලින්. මොකද ලෝකෙ මං කිව්වා පරිසරය ගැන ඒගොල්ලෝ වැඩියෙන් සැලකිලිමත් කියලා. ඩීසල් වාහන වලින් පිට වෙන දුම අඩු කරන්න, ඇතරම කරන්න දුම මඟ රඳව ගන්න එක. DPF කියන එකෙන් කරන්නේ ඒක. එතකොට DPF එකේ ප්‍රශ්න එන අලුත් වාහන ගොඩක් තියෙනවා.
ඒ සඳහත් එම්සල් පාච්චි කරන්න පුළන් කොළපාට වර්ගය දැනටත් ලංකාවේ ටරිසම් සංචාර්ක ව්‍යාපාරය හොඟක් මේ එදන හොඳවාහන මේවැන් කීපයක් තියාගන්න මොකද ලෙඩ නැතව දුවන් ඉතින් දුම් පරීක්ෂණයට විතරක් නෙවේ ඒ නිසා වැදගත්තෙන්නේ වගේම අපි වාහන පන්ති අනුව තෝරලා කියන්නේ කුඩා කාරයක් තියෙන කෙනකොට මිලි 21ක් හොඳටම ඇති ඊළඟට සාමාන්‍ය කාරයකට මිලි 40ක් ජිප් එකක් හෝ ලොරියක් වගේ ලොකු වාහන වලට මිලි 100 වගේ ප්‍රමාණ 4කින් එනවා ඒතකොට තමන්ගේ වාහනය අනුව තෝරගන්නත් පුළුවන් ලීටරේට මිලි ලීටර ඒතකොට මිලි ලීටර 100කට ගත්තාම ලීටර 100ක ටැංකියකට ඇති බොම් පහසුවෙන් එතකොට මේ ගාන හදාගන්න පුළුවන් තමන්ට ගැළවෙන එක තෝරගන්න පුළුවන් ඒ වගේම දුම් පරීක්ෂණය පාස් වෙන එක විතරක් නෙවෙයි අපිට වැදගත් වෙන්නේ වියදම අඩු කරගන්න එකත් වැදගත්. ඒ නිසා ඔය නිල් පාට වර්ගය ඒක ඉකොනොමයිස් කියලා කියන්නේ අපි ෆුල් ඉකොනොමි එක ගැන වැඩියෙන් කතා කරන්නේ. ඒකෙන් කරන්නේ ඉන්ධනවල තත්ත්වය උසස් කරලා සාමාන්‍යයෙන් වාහනය ලීටරයකින් ලබා දෙන කිලෝමීටර් ගානට වඩා 20ක් 25ක් වැඩිපුර කිලෝමීටර් ගානක් ලබා දෙන එක. ඒ වගේම තමයි 15ක් 20ක් වගේ අදින බලයත් වැඩි වෙනවා. එතකොට රියදුරාගේ තෙහෙට්ටු අඩු වෙනවා. ඒත් ඒක හුඟක් වැදගත් වෙනවා වාහන ලොකු සංඛ්‍යාවක් තියෙන අපේ තමු ළංගම වගේ ආයතන වලට. ෆ්ලීට් ඕනර්ස්ලට. අපි කිව්වත් වාහන ඇනි හැටියට සලකන්නේ ඒ වගේ අයට. ඉකොනොමයිස් එක පාවිච්චි කරන්නේ ලීටරයට මිලි ලීටරයක් වැටෙන්න ඒක නිතරම පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපිට දැන් ලෙඩවලට බෙහෙතක් තියෙනවා කොළපාට එක හොඳ ආහාරයක් තියෙනවා නිල් පාට එක. එතකොට හොඳ ආහාර ගන්නකොට ලෙඩ අඩුයි. ඒ වගේම මම කලින්ම කිව්වා ඉන්ධන පාවිච්චි කරන්නේ වාහනවල විතරක් නෙවෙයි. අපිට මේ එදිනෙදා අවශ්‍ය වෙන විදුලි බලය හදාගන්න. එතකොට විදුලි බලය නැත්නම් ජලය නැහැ. ජල පොම්පු වලට හැම එකටම එකිනෙකට සම්බන්ධයිනේ. එතකොට විදුලි බලයට ඩීසල් ජෙනරේටර්ස් වලට සහ හෙවි ෆුල් පාවිච්චි කරන හැම අවස්ථාවකටම පාවිච්චි කරන්න පුළුවන් විදිහේ එම්සෝල් නිෂ්පාදනයක් තියෙනවා. ඒ වගේම දුම්රිය වගේ වැඩි ඉන්ධන ප්‍රමාණයක් පාවිච්චි වෙන ලොකු වාහනවල මොකද ඒවෙන් එන දුම ගැන මනින්න කවුරුත් නැහැ. නමුත් ඒ දුම පරිසරයට එකතු වෙනවා. සහ එළිඩ ඔක්කොම සාමාන්‍ය විදිහට එනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම දුම්රියට මම හිතන්නේ 120ක ඉන්ධන ඉතිරියක් වෙනවා කියන්නේ ලොකු ප්‍රමාණයක්. ඒගොල්ලන් දැනට ලබන පාඩුවෙන් ලොකු ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන් මේ ලාභ නැතත්. ඒ වගේම තමයි දැන් සමහර වාහන තියෙනවා අලුතෙන්ම අපිට එන ඒවට උසස් තත්ත්වයේ වාහන මේ ඉන්ධන අවශ්‍යයි. ඔව්. මොකද දැන් යුරෝපය වගේ රටවල ඔබ අහලා ඇති යුරෝ 1, 2, 3, 4, 6 කියලා මේ ඉන්ජින් වල තත්ත්වය උසස් කරලා තියෙනවා. ඇත්තටම ඉන්ජින් වල තත්ත්වය උසස් වෙනවත් එක්කම ඒගොල්ලෝ ඉන්ධන වල තත්ත්වෙත් උසස් වෙනවා. යුරෝ කියන අදහසෙන් ඒගොල්ලෝ ඒක මිම්මක් හැටියට ගන්න කිලෝමීටරයක් ධාවනය වෙද්දී කොච්චර හානිකර ද්‍රව්‍ය නැත්තම් අපද්‍රව්‍ය කොච්චර වාතයට එකතු වෙනවද කියන එක. ඒතර යුරේ 1 ඉඳන් 2 වෙනකොට ඒක ගොඩක් අඩු කරලා තියෙනවා. යුරෝ 6 වෙනකොට උංගක් අඩු කරලා තියෙනවා. ඒතර අපිට ඒ මට්ටමේ ඉඳන් තවමත් අපිට ලංකාවේ නැහැ. ඒතර නමුත් ඉරටවල් අද වාහන අපි පාවිච්චි කරනවා. ඒතර ඒ ගැප් එක පුරව ගන්න තමයි අපේ සුදු පාට බූස්ට් එක පාවිච්චි කරන්නේ. ඔබ ඉස්සෙල්ලා අහපු ප්‍රශ්න තමයි අපිට මුලින් ආපු අභියෝග සහ වෙන වෙන ඒවත් එක්ක. එතකොට අපි ඒ ගැටලු විසඳගත්තේ දැන් අපි අඳුරන්නෙත් නෑ මේ අලුත් නිෂ්පාදනය අඳුරන්නෙත් නෑ එහෙම දැන් අපි සාමාන්‍යයෙන් අපේ පුරුද්දක් තියෙනවා බඩගිනි වුණාම ඕන පෙට්ටි කඩේකට ගිහිල්ලා කොත්තු රොටියක් කොහොමද හදන්නේ කියලාත් බලන්නේ කනවා. හැබැයි වාහනේට මොනවා හරි දාන්න ගියම ප්‍රශ්න 100ක් අහනවා. ඉතින් එතන ඒක අහන්න ඕන. ඒ ගැන කිසි ගැටලුවක් නැහැ. නමුත් මම හිතන්නේ අපි ඊට වැඩිය අපි ගැනත් සැලකිලිමත්. ඉතින් එතෙන්දී වාහන පිළිබඳව තක්සේරුවක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් යම් කිසි විදියකට තීරණයක් දෙන්න පුළුවන් ආයතනය තමයි සිලොන් ඔටෝමොබයිල් සංගමය. සිලොන් ඔටෝමොබයිල් සංගමය විසින් අපිට නිර්දේශයක් දීලා තියෙනවා. කියන්නේ එම්සෝල් පාවිච්චි කරන එක වාහනවලට හොඳයි කියන එක ඒගොල්ලෝ දීර්ඝකාලීනව පරීක්ෂණ කරලා තමයි ඒක දුන්නේ. ඒ නිර්දේශය අපි ඔටෝමොබයිල් ඇසෝසියේෂන් එකේ මේ ඒ කියන ලාංඡනය පාවිච්චි කරන ඒත් එක්කම ASTM කියන ඇමරිකන් ස්ටෑන්ඩර්ඩ්ස් ඇමරිකාවල් ලෝකේ
හොඳම කාර්මික රට හැටියට හඳුනනවා නම් ඒගොල්ලොන්ගේ තාක්ෂණයට ඉගැන ඒගොල්ලෝන්ගේ පිරිවිතර ප්‍රමිතියට තමයි අපි හදන්නේ. ඒ නිසා ඔය කරුණු දෙක අපිට ගොඩක් වැදගත් වුණා. දැන් මේ වෙනකන් ඔබ සමහර විට එම්සොල් නිෂ්පාදනයෙන් පාවිච්චි කරපු පාරිභෝගිකයෙක් නම් මේ තරම් දේවල් ඔබ දැනගෙන ඉන්න නැතුව ඇති. නිෂ්පාදනය අර කිව්වා වගේ ෂණිකව හරි නැත්නම් අවශ්‍යතාවය මතුවන වෙලාවට ඔබ පාවිච්චි කරා වෙන්නට පුළුවනි. නමුත් ඒ ගැන මේ තරම් දැනුවත් වීමක් ඔබට නොතිබෙන්නට. ඒක නිසා ඔබ බය වෙන්න එපා. එම්සොල් නිෂ්පාදනය ඔබ භාවිත කරන පාරිභෝගිකයෙක් නම් ඔබ නිවැරදි නිෂ්පාදනය භාවිත කරන. ඔබට යම්කිසි සැකයක් තිබ්බනම් මේ නිෂ්පාදනය පාවිච්චි කරන එක සුදුසුද නැද්ද කියන කාරණේ, මේ විශ්වාසවන්තද කියන කාරණේ මම හිතනවා ඒ සඳහා අද හොඳම පිළිතුර අපේ පාරිභෝගිකයන්ට අපේ ප්‍රේක්ෂකයාට දැන් ලැබිලා ඇති. මම මේ සුනිමාපයා ඔබතුමාගේ කතාව ඇතුලේ මට කාරණා දෙකක් ඉස්මතු වුණා. මේ අවසන් අදීර නිසා මට හිතුණා මේ ප්‍රශ්න දෙක ඔබෙන් අහන්න ඕනේ කියලා. පළවෙනි කාරණේ තමයි ඔබ කිව්වා මම විශ්වවිද්‍යාලයකට නොගියට ප්‍රායෝගිකව ලැබෙන ඉංජිනේරු අධ්‍යාපනයේ හදාරලා ඒ වෘත්තීය භාවය ඔබ ළඟා කරගත්තු කෙනෙක් කියන. ඔබ කතා කරුවේ 70 ගණන් වල තමයි මේ අධ්‍යාපනයේ සඳහා ඔබතුමා යොමු වෙන්නේ කියලා. දැන් අපි දකිනවා සර් මාත්ම ඔය කාලේ 70 80 මුල් අදියර සහ මැද භාගයේ විතරණකොට ඒ වගේ අධ්‍යාපන ක්‍රමයක් ලංකාවේ හැදිලා තිබුණා. ප්‍රශ්න පත්‍රයකටම උත්තර ලියලා පිළිතුරු දීලා විශ්වවිද්‍යාලය යන්න ඒකත් අපි අපේ රටේ අධ්‍යාපන ක්‍රමයට අනුමත කරපු ක්‍රමවේදයක්. නමුත් ඒ විතරක් නෙමෙයි, විශ්වවිද්‍යාලයට යන්න නැත්නම් උසස් අධ්‍යාපනය සඳහා ලකුණු 1-2 අයින් වෙන දරුවන්ට ඊළඟට තියෙන්නට ඕනේ පාරක්. එහෙනම් ඒගොල්ලොන්ගේ වෘත්තීය කුසලතාවය වැඩි දියුණු කරන්න හොඳම ආයතන ඒ සඳහා තෝරාගෙන ඒවට දරුවන් යොමු කරනවා. එතකොට කිසිම දරුවෙක් කිසිම වෙලාවක වෘත්තීය සුදුසුකමක් අත්හැරින්නේ නැතුව ප්‍රගුණ කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. වර්තමානයේ වර විට මේ පිළිබඳව අපි ටිකක් වැඩිපුර කතා කරනවා. මොකද මේ අවශ්‍යතාවය වැඩි. රැකියාව රහිත දරුවෝ ගැහණු පිරිමි දෙපාර්ශ්වෙම ඕනෑ තරම් මේ රටේ ඉන්නවා. සමහරවිට එයාට රැකියාවක් හොයාගන්න ගියපම අපහසුයි. සමහරවිට අධ්‍යාපනික සුදුසුකම් විතරක් පරීක්ෂා බලන මේ ප්‍රශ්න. නමුත් ඔබතුමාලාට ඒ කාලේ ලැබුණු හොඳම විසඳුම අද ඔබව මේ තරම් දුරට ඔසවාගෙන ඇවිල්ලා තිබෙනවා. ඒ වගේ අධ්‍යාපන ක්‍රමවේදයක් ලංකාවේ අවශ්‍යතාවයක් හැටියට ඔබතුමා දකින්නවද? දකින්නවා නම් ඒක ඔය ඉදිරියට පැහැදිලි කරන්න. ඔව්, මම පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕන. විශ්වවිද්‍යාලයට නොගිය කියලා නෙමෙයි, මට ඉංජිනේරු උපාධියක් නෑ. මොකද සම්ප්‍රදායික ඉංජිනේරු උපාධියක් විතරයි මට නැත්තේ. නැතුව ඉංජිනේරු ශිල්පය හෝ ඉංජිනේරු විද්‍යාව පිළිබඳව විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනයකුත් තියෙනවා. එතෙන්දී අර සැන්විච් කරපු ක්‍රමයක්, ඒ කියන්නේ ප්‍රායෝගික සහ මතන් ජර්මනියේ සහ ගොඩක් දියුණු රටවල එහෙම තියෙනවා. ලංකාවෙත් එහෙම එකක් තිබුණා. ඒක විශේෂයෙන්ම ආධුනිකවත් තමයි මම දැන් මෙතන ඒ කාර්මුණක්නේ අපි අනිත් අය දිනවත් කරන්නේ. අනිවාර්යෙන්. ඔබතුමී අහපු ප්‍රශ්නෙට සම්පූර්ණ උත්තරයක් හැටියට දෙනවා නම් විශ්වවිද්‍යාලයට යන්න බැරි ලකුණු කීපයක් අඩු වෙන අය ඊළඟට තෝරගන්න මේ වෙනකොට නම් ගොඩක් පෞද්ගලික විශ්වවිද්‍යාල ඔය වගේ තව ගොඩක් දේවල් තියෙනවා. නමුත් එතන ප්‍රධාන කාර්යභාරයක් ඉෂ්ට කරන ආයතනයක් තමයි ජාතික ආධුනිකත්ව මණ්ඩලය හැටියට ඉස්සෙල්ලා තිබිලා අපි ඉගෙන ගන්න කාලේ. දැන් ජාතික ආධුනිකත්ව සහ පුහුණු කිරීමේ ආයතනය හැටියට නයිටා කියලා හඳුන්වන ආයතනය විසින් ඒ කටයුත්ත කරනවා. හැබැයි දැන් මං හිතන්නේ දැන් තියෙන ප්‍රශ්නේ අවශ්‍යතාව තිබ්බට බොහෝ විට තරුණ තරුණියන්ට ඒකට යොමු වීමේ උවමනාවක් නැහැ. ඒගොල්ලන්ගේ මුදල් අවශ්‍යතා වගේ කෙටිකාලීන දේවල් සඳහා ඒගොල්ලෝ කෙටිකාලීන අවශ්‍යතා සඳහා වෙන රස්සාවලට යන අර දීර්ඝකාලීන පුහුණුවක් ලබා ගන්න අකමැතිකමක්. ඉස්සර අවුරුදු 4ක් 30 තිබිච්ච සමහර පුහුණු පාඩමාලා දැන් අවුරුදු 2කට අඩු කරන්න මේගොල්ලෝ මේ කටයුතු කරනවා. ඒ නිසා එතන අර සම්පූර්ණ මේ පුහුණුව සහ ඒ ශිල්පීය ඥානය නොලැබෙන්න පුළුවන්. හැබැයි වරින් වර අදීරින් අදීරයට ඉස්සරහට ගිහිල්ලා NVQ 4-5-6 හැටියට ඉස්සරහට යන්න පුළුවන් ක්‍රමයකුත් හැදිලා තියෙනවා. ඒ නිසා කාට වුණත් පුංචි තරගේ පටන් අරන් ඉස්සරහට යන්න දැන් ඉස්සරහට තිබුණාට වඩා ඉඩකඩ දැන් තියෙනවා. ඒ පිළිබඳව මං හිතන්නේ ගුරු ඉස්කෝලේ අධ්‍යාපනය ලබන අතරතුර පාසල් අධ්‍යාපනය තුළම ඒ දැනුවත් කිරීම කළ යුතුයි කියලා. මොකද එළියට බැහැලා හොයනවට වඩා මුලින් අපි දැනගත්තොත් ඉස්සරහට යන්න පොඩ්ඩක් ලේසියි. තව පොඩි දෙයක් එකතු කරන්න ඕන. අපේ නිෂ්පාදන අපිත් මම කිව්වා ඉස්සෙල්ලා අපේ අලුත් දේවල් සහ
අපේ රටට ගැලපෙන අපේ තාක්ෂණය පාවිච්චි කරන්න පුළුවන් දේවල්න අපි හොයාගත්ත සහ ආනයන වලට ආදේශක හැටියට සමහර දේවා ඔොද වෙළඳ පොලේ වෙන දේවල් තියද්දි තමයි අපි මේ අපේ නිෂ්පාදනය අරගෙන ගිහිල්ලා දිවෙන උපරා ව්‍යප්ත කරලා මේ වෙනකොට ඇත්තනම අපි එංගලන්ත පවා පරීක්ෂණ කරලා තියෙනවා. ඉතාම සාර්ථකයි ඒවා අපි ඉස්සරහට එක්ස්පෝට් කරන්න අවශ්‍ය පසුවිම හදාගෙන යන්නේ. දැන් ඒ අතර දැන් පෞගේ කාලය ගැටලුවත්තමයි මේ කොවිඩ් කාලේ වාහන දුවන්න විදියක් නෑ. වාහන දුවන්න රටවහලයින් ද සහ ඊට පස්සාව ඉඳන ප්‍රශ්නය තොට වානය ගෙදර තීර තමයි. ඇති එතකොට මීයොන්ට එහෙම ලොකු අවස්ථාත්තින වාහන්ටලා ඒ සෝ පාසු වෙඳන්න ඇති එනිසා ඒකට අපේ අපේම තාක්ෂණයෙන් අපි හැදුව මෙරැ ට්‍රිපලෙන්ට් එකක් කියන මීයෝ මරන්න නෙවෙයි මීයුන් විකර්ශණය කරන්න ඒක වාහන ඇතුළට සහ ඉන්ජින් කම්පාර්ට්මන්ට් එකට ස්ප්‍රේ කරලා තියන්න පුළුවන්. එතකොට මේ වෙන්නේ අනෙක් එක තමයි ඔය ඇනමුරුච්චි ගලව ගන්න එහෙම නැත්තම් ඔය ගෙවල් වල දොරවල් වල ලොක් එකක් හිර වුණාම නැත්තම් සොයිබියක් මේ අතර පොඩ්ඩක් තද වුණාම ඒ වගේ අවස්ථාවට පාවිච්චි කරන්න පුළුවන් වෙන රටවල් හදපු නිෂ්පාදනයක් තියෙනවා. ඒ වෙනුවට අපි EM40 කියලා අපේම නිෂ්පාදනයක් මේ මෙම පරිසරයට වෙන හානිය අඩුයි බොහොම අඩු මුදලකින් ගෙදර නඩත්තුවක් කරගන්න පුළුවන්. එතකොට විශේෂයෙන්ම ගත්තහම මම අවසාන වශයෙන් කිව්වොත් එම්සෝන් වලින් වාහනය නඩත්තු කර ගැනීමේ වියදම් අඩු වෙන ක්‍රම කීපයක් තියෙන එකක් තමයි එම්සෝන් නිතර පාවිච්චි කරන කෙනෙකුට වාහනේ ඉන්ධන පද්ධතිය ලෙඩ එන්නෙම නැතර. ඒ වගේම ලිහිසි තෙල් වල සාමාන්‍යයෙන් ලිහිසි තෙල් වලින් දුවන්නේ අපි තමයි කිලෝමීටර් 3000 කියලා සර්විස් එකකින් සර්විස් එකට. හැබැයි 125ක් විතර වැඩිපුර දුවන්න පුළුවන්. මේකට හේතු වෙන්නේ ඉන්ධන පූර්ණ දහනයකට ලක්වීම නිසා තමයි වැඩි බලයක් සහ වැඩි කිලෝමීටර් ගාණක් ලැබෙන්නේ. එතකොට එන්ජින් ඔයිල් කළු වෙන එක එහෙම නැත්නම් එන්ජින් ඔයිල් තත්ත්වය අඩු වෙන එක ප්‍රමාද වෙනවා. අපිට ඒක අවස්ථාවක් කරගන්න පුළුවන් අපේ වාහනේ වැඩිපුර දුවන්න. මොකද ලිහිසි තෙල් වලින් තමයි පොළවට සහ ජලයට වැඩිම හානියක් වෙන්නේ. ඔබ දන්නවා මම හිතේ විශේෂයෙන් කියන්න ඕන සර්විස් ස්ටේෂන්ස් ගොඩක් තියෙන්නේ වෙලවල් ආශ්‍රිත සහ පහත් බිම්වල. ඔය පොළොවට එකතු වෙන ලිහිසි තෙල් නිසා අපි අයින් කරනවා බොහෝ විට කොටසක් පොළොවට එකතු වෙනවා. ඒ නිසා අපේ ජල මූලාශ්‍රය හුඟක් අපිරිසිදු වෙනවා. ඒකටත් යම් ප්‍රමාණයක් උත්තරයක්. ඒතකොට 122 ඉන්ධන ඉතිරියට අමතරව මේ හැමදේම ගත්තාම 30-35% විතර වාසියක් තියෙනවා එම්සෝල් පාවිච්චි කරන කෙනෙකුට වියදම් පැත්තේ බලන්න. මට හිතුණා සොල්මාක් වෙන මේ අපි කතා කරපු පැයක කාල සීමාව ඇතුළත ඔබ වැඩිපුරම කතා කරේ 80%ක් විතරම කතා කරේ මේ පරිසරයට හොඳ දෙයක් අපි දෙන්න ඕනේ කියන එක තමයි ඔබතුමාගේ නිෂ්පාදන පෙළේ තියෙන්නේ සහ ඔබතුමාගේ මේ කතා කරපු හැම වචනයක් ගන්නම වැඩි බරක් තිබුණේ පරිසර හිතකාමී වෙන්න ඕනේ පරිසරයට හොඳ දෙයක් වෙන්න ඕනේ අපි සාමාන්‍යයෙන් ජීවත් වෙන මිනිස්සු හැටියට අපි කෘතවේදී වෙන්න ඕනේ කියන හැඟීම තමයි ඔබතුමාගේ කතාව ඇතුළත ගරු කරව ඇත්තට මේ අදහසට සහ අවසාන ප්‍රශ්නේ හැටියට මම ඔබතුමාගෙන් අහන්නේ සොල්මාක්මයක් ව්‍යවසායකයෙකුට දේශ නිෂ්පාදනයක් කරන ව්‍යවසායකයෙකුට ඊළඟ අරමුණ තමයි ජාත්‍යන්තර වෙළඳපොළට යනවා කියන එක. දැන් ඔබතුමා ආයේ වෙනුණු ක්‍රියාත්මක වෙමින් පවතිනවා කියලා සඳහන් කරේක බොහෝ වටිනා සාපේ ඔබතුමාට සුබපතන හදවතින් මේ කාර්යය වඩාත් සාර්ථක වෙන්න මීට වඩා වේගවත් වෙන්න ඕනේ ඔබතුමාගේ මේ ක්‍රියාවලිය කියලා අපි සුබ ප්‍රාර්ථනා කරනවා. මොකද ඒක ඔබතුමා ලබන පෞද්ගලික ජයග්‍රහණයක් වගේම සල්මාත් පෙ රටක් හැටියට අප ලබන ජයග්‍රහණයක්. ඒක නිසා අපි ඒ වෙනුවෙන් ඔබතුමාට සුබපතන. ව්‍යවසායකත්වය කියලා කියන්නේ අපි හැමෝම කතා කළ යුතු අපි හැමෝම අවධානය යොමු කළ යුතු විෂයක්. අද ඔබ ව්‍යවසායකෙක් හැටියට මේ ලබාගෙන තියෙන ජයග්‍රහණය ගැන සතුටු වෙන ප්‍රමාණය තමයි තව ව්‍යවසායකෙක් බිහි වෙන්න ආශිර්වාදයක් පාඩපත් වෙන. ඔබතුමා කොයි විදිහට ආරාධනා කරන්නේ මේ ක්ෂේත්‍රයේ හොඳයි ඕන කෙනෙකුට පය තියන්න පුළුවන්කම තියෙන එහෙම හයියක් තියෙන කෙනෙකුට මේකට එන්න පුළුවන් කියන උපදේශය නැතිනම් ඒ ආරාධනය ඔබතුමා ව්‍යවසායකෙක් හැටියට කොහොමද කරන්නේ? හරි බොහොම ස්තුතියි ඉස්සලම සුභපැතුම් වලට. ඒ වගේම මම හිතන්නේ අපි ගැටලු ඇටියට හඳුනාගත්ත හැම තැනක්ම අවස්ථාවක්. අර සොට් ඇනලයිසිස් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ස්ට්‍රෙන්ත් වීක්නෙසස්. ඒ කියන්නේ කොහේ හරි ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටලුවට පිළිතුරක් තියෙනවාමයි. හැබැයි අපි ඒ ගැටලුවක් හැටියට විතරක්ම තියාගෙන ගියොත් එම නැත්තම් ගැටලුවක් හැටියට පවත්තගෙන යමින් ඒකෙම එලිලා හිටියොත් ව්‍යවසායකෙක් මේ වෙන්නේ නැහැ. ඒකට උත්තරයක් හම්බෙන්නේ නැහැ. හරි. ඉතින් ඒ නිසා සමහර විට අපි මේ දෙන විසඳුම එක්කෙනෙක් පිළිගන්නේ නැති වෙන්න පුළුවන්.
හැබැ එතන්දි අර මම ඉස්සල උදාරණ ගත්ත වගේම අපිට එතනින් ආපහු යන්න බැහැ. අපි යමකට අත ගැව්වොත් ඉස්සරහට යන්න ඕනේ ඒ ධෛර්යය ව්‍යවසායකයට අනිවාර්යෙන් අවශ්‍යයි. පසුබැසීම නෙමෙයි උත්තරේ. ඉදිරියට යන්න ඕන ඒකෙදි සමහර බාධක තියෙනවා. ඒ බාධක බාධක හැටියට හඳුනගෙන ඒවා මේ විසඳගන්න බැරි ප්‍රශ්න හැටියට හඳුනගැනීම නෙමෙයි කරන්න ඕන. විසඳන්න පුළුවන්. හැබැයි ඒකට සමහර දේවල් තියෙනවා. ඉතින් අපිට ඕන දේ විදියට හැමදේම වෙන්නේ නැහැ. පාලනයෙන් තොරයිනේ සමහර දේවල්. ඉතින් ඒ නිසා මේ ඒක පසුබැසීමට වඩා ඒක උත්තේජනය කරගන්නවා. ඉතින් ඒ නිසා දැන් මට උනත් මේ නිෂ්පාදනය කිරීමේදීම මට ගැටලු තිබුණා. මොකද මුදල් වෙන ආයෝජකයෙක් මේකට ආවෙත් නැහැ. ලංකාවේ ඉන්න ප්‍රධානම පෙළේ ආයෝජකයා තමයි යෝජනා කළා. මේ තාක්ෂණය අපි යම් මුදලකට අරගෙන ඒගොල්ලොත් හැබැයි ඒගොල්ලොත් මේ ගණන් වැඩි. මොකද දවසකට මිලියන් එකක් හොයන්න පුළුවන් හරියට කරොත්. ඔයාගේ අවුරුද්දකින් ඒ සල්ලි හොයාගන්න පුළුවන්. මොකද මගේ කැපැසිටි වගේ නෙමෙයි. ඒගොල්ලෝ ජාත්‍යන්තර සම්පතා ගොඩක් තියෙනවා. තවමත් ලංකාවේ ඉන්න ප්‍රධානම පෙළේ ව්‍යාපාරය. හැබැයි ඒ අවස්ථාවේ ඒ කළමනාකාරීත්වයේ මගෙත් එක්ක ගනුදෙනු කරපු අය මේ ඒකට කැමති වුණේ නැහැ. ඒ වගේම මම දන්නේ සුදුසුද කියලා මේ අවස්ථාවේ කතා කරන්න. අද වෙනකම් නවනිපෙවුම් සඳහා මේකට ලොකු මේ අපේ නිෂ්පාදන සඳහා ලොකු අගය කිරීමක් ඇවිල්ලා නැහැ. විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ට රජයේ ආයතන වලින් කියපු සමහර පරීක්ෂණ වාර්තා අදටත් ඇවිල්ලා නැහැ අවුරුදු 4කට පස්සේ. ඒ කියන්නේ මධ්‍යම පරිසර අධිකාරීන් එක්තරා විශ්වවිද්‍යාලයකට ලියනවා මාචාර්යවරයෙකුට ආචාර්යවරයෙකුට මේ ගැන පරීක්ෂණ වාර්තාවක් දෙන්න කියලා. අදටත් ගිහිල්ලා නැහැ. විශ්වවිද්‍යාලයකින් ඉල්ලපු අපි අවස්ථා කිහිපයකදී විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා ඉල්ලපු මේ අපේ වියදමින් ගන්න ඕන පරීක්ෂණ වාර්තා දීලා නැහැ. ඒක අදටත්. හැබැයි රජයේ ආයතන වලට අපි සල්ලි ගෙවලා ASTM කියන ඇමරිකන් ප්‍රමිතියට පරීක්ෂා කරලා තියෙනවා. ඔටෝමොබයිල් සංගමයේ විශේෂයෙන් මම මතක් කරන්න ඕනේ ඒගොල්ලෝ මේ පරීක්ෂණ වාර්තා දුන්නා. ඒ කියන්නේ බාධක හැටියට ගත්තොත් අපිට ගොඩක් බාධක තිබ්බා. 700ක නිෂ්පාදනයක් දාලා කෝටි දෙකකින් විතර වාහනයක් හානියකට පත් වුණොත් කියන සැකේසා බය තිබුණා. හැබැයි අද බය නැතුව මේ ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ ආරක්ෂක අංශ ඔය හැම ආයතනයක්ම පාවිච්චි කරනවා. විදුලි බල මණ්ඩලය දුම් පරීක්ෂණය ෆේල් වෙච්ච ගමන් සමාජයට අහනවා මේක දාලා හරියයිද කියලා. ඒ මට්ටමට එක වාහන වර්ගයක් තියෙනවා. ලංකාවටම තියෙන වාහන තුනයි. හැබැයි ඒකුණු බය නැතුව පාවිච්චි කරනවා. මොකද ඒකට කොට කැලප්පත් හොයාගන්න නැහැ. එහෙම තත්ත්වයක් හැටතේ. ඉතින් ඒ නිසා මේ අපිට අපි ගැන ඇති විශ්වාසය ඉස්සෙල්ලම තියෙනවා. මොකද මට මං ගැන විශ්වාස නැත්තම් එතනින් එහාට යන්න බෑනේ. පැහැදිලිව. ඉතින් ඒ නිසා ඒ විශ්වාසය තමයි අපිට අනිත් අයට උත්ප්‍රේරණය කරන්න පුළුවන්. අන්න ඒක නිසා තමයි අපි එතුමා වගේ කෙනෙක්ව අපේ වැඩසටහනට අපි ආරාධනා කරේ. මොකද ඒ විශ්වාසයත් එක්ක එතුමා බය නැතුව රටට නැත්නම් දේශීය තාක්ෂණයත් එක්ක දේශීය නිෂ්පාදනයක් වෙන්න පුළුවන් දීලා ඒ සාර්ථකව දැන් වළඳපොළ ජයග්‍රහණය කරමින් ඉන්න ආදීරක එතුමා ජාත්‍යන්තර වෙළඳපොළට අවතීර්ණ වෙන්නට සැලසුම් වදින මොහොතක මේ නිෂ්පාදන ධූරාවලිය නැත්නම් මේ නිෂ්පාදන පෙළෙහි තියෙන විශේෂත්වය සහ අපි ඔබ සියලුම දෙනා දැනගත්තු කාරණා පිළිබඳව මේ සියලුම තොරතුරු අපි ඔබට ඉදිරිපත් කරේ. මම හිතන සම්මහත්ම අපි ගොඩක් කතා කරා අපේ නිෂ්පාදන පෙළ ගැන. මට කුච්ච දෙයක් කියන්න ඕන. මේ වෙනකොට ඇත්තටම කර්මාන්ත කාර්මික සංවර්ධන මණ්ඩලය කර්මාන්ත පිළිබඳ ඇමතිතුමා සෞඛ්‍ය පිළිබඳ ඇමතිතුමා එක්කෙනෙක් වීමත් එක වාසියක් එතුමන්ලා මං හිතන්නේ වෙනදා නොතිබිච්ච ලොකු උනන්දුවකින් ලංකාවේ කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම ගැන උනන්දු වෙන එක ගැන මම සතුටු වෙනවා. සහ ඒ අවස්ථාව අනිත් ඇයිට තියෙන නිසා හැම කෙනෙකුටම සතුටු වෙන්න පුළුවන්. ඒ වගේම අපිට මේ අපේ දෙයක් ජාත්‍යන්තර රංග යන්න ලොකු හයියක් දැනට පවතින වැඩසටහන් වලින් ලැබෙනවා කියන විශ්වාසය තියෙනවා. එතන ඒක අගය කරන ගමන්ම හැම කෙනෙකුටම ඒකට දායක වෙන්න පුළුවන් තරමට දායක වෙන්න කියලා ආරාධනා කරනවා. බොහොම ස්තුතියි. හොඳයි.
මේ සියලුම කාරණාසල් මහත්මය අපේ බලාපොරොත්තු වෙන රටේ ආර්ථික සයිබල ගැනීම සඳහා කර්මාන්ත වැඩි දියුණු වෙන්න ඕනේ. එතකොට තමයි අපිට මේ නොවැටෙන ආර්ථිකයක් හරියට ගොඩනගා ගන්න පුළුවන්කම ලැබෙන්නේ කියලා. ඒ වෙනුවෙන් තමයි ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සහ කර්මාන්ත අමාත්‍යාංශය එකට එකතු වෙලා මේ සියලුම සත්කාරක වැඩසටහන් කර්මාන්තාංශයේ ප්‍රගමනය සඳහා කරගෙන යන්නේ. ඉතින් ඒ නිසා එහි අවුල්කාරයෙක් සහ සමාජිකයන් ඔබතුමාටත් අවස්ථාව ලැබිලා තියෙනවා. කොච්චර බාධක ආවත් අභියෝග ආවත් ඒ හැම බාධකයක්ම අභියෝගයක් විවසායකයෙකුට සාමාන්‍ය දෙයක්. ඒකට මූණ දෙන්න තියෙන ශක්තිය අනුව තමයි ව්‍යාපාරයේ ස්වභාවය පිහිටන්නේ. ඒ කාරණේ නිසා තමයි අද සුනිල් මහත්තයා වගේ කෙනෙක් මෙතන ඉඳගෙන අපිත් එක්ක කතා කරන්නේ. මේ අසුන අපි හැමදාම කියන ඔබේ කරගන්න ඔබට තියෙන හොඳම වාද්‍ය තමයි කර්මාන්තයට එකතු වෙන්නේ. ඒ කර්මාන්තය තුළ ඔබේ අනන්‍යතාවය ගොඩනගා ගන්න ඔබට පුළුවන්කම තියෙනවා. අපි ස්තුතිවන්ත වෙනවා එමිනන්ට් ඉන්ටර්නැෂනල්හි ජ්‍යෙෂ්ඨ කළමනාකර උපේයම් එමෙන්ම ආයතනයේ පුරෝගාමී සුනිල් ප්‍රේමදාස බර මහත්මයාට අද වැඩසටහන සහභාගී වුණාට සහ ඔබේ සාර්ථක කතා පිළිබඳව ප්‍රේක්ෂකයාට කියන්න අපිත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි. ඔබතුමාගේ සීලු කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන කියලා සිමුපතනවා. ආයි වනවද. හොඳයි එසේනම් අපිට අවසර දෙන්න අදට සමාප්ති සටහන තබන්න රෂ්‍යා වැඩසටහන තුළ එන මිනිසාතී මේ වගේ සාර්ථක කතාවක් ඔබට කියන්න අපි සූදානම්. ඔබට සුබ දවසක්.